අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා අපි හැමෝගෙම හිතවල මුමුණන දහසක් දේවල් සුවහසක් ඔබට රහසක් වශයෙන් තිබුණත් ඒන් පුංචි කොටසක් අපි ඔබට කිව්වොත් වෙහෙසක් නැතුව ඔබට ඒක අහගෙන ඉන්න පුළුවන්ද මුළු ජීවිතේම කෙනෙකුට කියා ගන්න බැරි වෙච්ච දසදහසක් සුවහසක් ඔබ ඉදිරියේ මොහොතකට නිදහස් කරන පැය දෙකකට අපි ආරාධනා කරනවා අද සිහිනේ කිරය වැඩසටහනට අපි ආරාධනා කළේ අපි වගේම හුස්ම ගන්න අපි වගේම ආදරය දැනෙන අපි වගේම දුක හිතෙන අපේම සුහුයිරු පරම්පරාවකට වෙනසකට තියෙන්නේ ඒ අය අපිටත් වඩා හොඳින් ලෝකේ දකිනවා අපි ආරාධනා කළා අද අපිත් එක්ක එකතු වෙන්න දෘශ්‍යාබාධිත තත්ත්වයේ පසු වුණත් ජීවිතේ දිරිමත් ගමනක් ආපු තරුණ පිරිසකට ඒ අය අතරින් අද දවසේ ගීත තෝරන්නේ ඔහු කැමති ගීත 10 සිහිනේ කිරය වැඩසටහනට මුහු කරන්නේ ප්‍රසන්න ප්‍රසන්න වික්‍රමසිංහ ප්‍රසන්න අයබෝන් අයබෝන් ඒ වගේම ප්‍රසන්න තෝරන ගීත 10 අද ගයන්නෙත් ප්‍රසන්නගේම සංගීත කණ්ඩායමේ සමාජිකයන් පොදුවේ ගත්තම මං අර මුලින් කිව්වා වගේ අපේ සහෝදරයෝ ඒ අය අතරින් සුමේද බණ්ඩාර සඳරු ප්‍රියංවදා චන්ද්‍රසිරි ගමගේ ඒ වගේම ලලිත් ප්‍රියන්ත අපි මේ වෙලාවේ මතක් කරනවා වැඩසටහනේ ආකෘතියට ගැටලුවක් නොවන විදිහට අපි මේ හතර දෙනාම සහ ප්‍රසන්න ඇතුළු පස් දෙනාම ගීත ගයනවා හැබැයි දෙන්න දෙන්න වගේ තමයි අපි මේ වේදිකාවට ගේන්නේ අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අපේ නූතන වර්තමාන තරුණ සංගීතවේදීන්ගේ පරම්පරාවේ රහ හොඳින්ම හඳුනන ඒ වගේම රහ අනිකුත් අයට බෙදා දීමේ ලොකු හැකියාවක් තියෙන බටනලාවට පෙම්බඳින අපි ආදරය කරන තරුණ සංගීතවේදියෙක් ඔහු ඉන්දික රජින්ත ලක්මාල් අයබෝන් ඉන්දික හොඳයි ප්‍රසන්න මේ බොහොම නිරායාසයෙන් මගේ හදවතේ තෙරපෙන ප්‍රවිෂ්ඨය මං ගත්තා ප්‍රසන්නගේ මං කැමති අහන්න ප්‍රසන්න ඔබ කවුද මම මේ ශරීර කෝඩය ඇතුලේ සම්මුති සත්‍යයෙන් නමින් ප්‍රසන්න වික්‍රමසිංහ මම මේ වෙද්දී මහනුවර තැන්නේ කුමර විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට සේවය කරනවා රාජ්‍ය සේවය දෙන කෙනෙක් ඒ වගේ මම ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා ඒ වගේම මම ශ්‍රී ලංකා සහකම්පන විශේෂ සංවිධානයක් මේ සංවිධානයේ නිර්මාතෘවරයා සභාපතිවරයා ඒ වගේම මගේ විෂන් සංගීත කණ්ඩායම ලංකාවේ එකම වෘත්තීය මට්ටමේ ඉන්න දෘශ්‍යාබාධ සහිත ශිල්පීන්ගෙන් සැදුම්ලත් ශිල්පීන් 7 දෙනෙකුගෙන් සැදුම්ලත් විෂන් සංගීත කණ්ඩායමේ නායකයා ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද ආබාධ සහිත ඇනතන සඳහා වන ජාතික උපදේශක සභාවේ ගරු සාමාජිකයෙක් ඒ වගේම සීමා සහිත මධ්‍යම පළාත ආබාධ සහිත පුද්ගල සමුපකාර සමිතිය මේක දකුණු ආසියාවේ එකම සමුපකාර සමිතිය ආබාධ සහිත පුද්ගලින්ගේ කටයුතු සඳහා සම්බන්ධ වෙන මේකේ නියෝජ්‍ය සභාපතිවරයා ඒ වගේම අපේ ජීවිත කතා විශේෂයෙන් මා වැඩිමහ තවත් සහෘදෙක් එක්ක ඔහුගේ දෙයත් අහිමි බුද්ධික ඒකනායක කියන මගේම සහෘද හිතවතෙක් එක්ක නිර්මාණය කරන ලද අපි නිර්මාණය කරන ලද කසුන් පුෂ්පකුමාර කියන සුවිශේෂ නිර්මාණ ශිල්පියාගේ ජීවිතය අරන් කියන වැඩසටහනේ
ඉදිරිපත් කරන්නේ කැරියට අපේ ජීවිත කතා දෙක වඩා නිර්මාණශීලීව එකට එකතු කරපු ජීවිත කතාවක් අපි අරගෙන පාසල් වලට වඩාත් සොඳුරුබර අනුග්‍රහකෙක් එක්ක ඒ ජීවිත කතාවේ ඉදිරිපත් කරන්නේ කැරියට මම කටයුතු කරනවා. ඉතාමත්ම සන්තෝෂයි. ප්‍රසන්න මොකෝ හිතන්නේ මේ මම අර මගේ හඳුන්වා දීමේදි කිව්වා දැස් පෙනෙන අයට වඩා ලෝකයේ දකින්න හැකියාව ඔබ සතුයි කියලා. ඒ කියන්නේ ලෝකයේ දකින්න එකයි ඇස්පේන එකයි කියන්නේ දෙකක්. ඒ නිසා මම ඔබට ගෞරව කරනවා ඔබ අපිව පහු කරගෙන ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා. මේ ලෝකය ගැන ප්‍රසන්නට මොකද හිතෙන්නේ ප්‍රසන්න? මේ ලෝකය සුන්දර කරන්න මිනිස්සුන්ට ගොඩක් දේවල් කරන්න තියෙනවා. කරපු ප්‍රමාණය සම්බන්ධව සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. සේපියන්ගෙන් පටන් ගත්ත මානව පරිණාමයේ සිට අපි ශිෂ්ටාචාරවත් වෙන්න ගත දවසේ ඉඳලම අපි කරපු දේවල් දිහා බලලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මහේෂයි. හැබැයි අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරියට මාසස පාවිච්චි කරලා අපිට ලැබෙන ඉන්ද්‍රිය පද්ධතිය හරි විදිහට කළමනාකරණය කරගෙන මේ ලෝකයට ප්‍රදානය කරන්න පුළුවන් දායාද රසක් තියෙනවා. ඒ සඳහා නිර්භීතව නොපැකිලව අපි ඉදිරියට ගමන් කළ යුතුයි කියන විශ්වාසය මත මේ ලෝකේ අපි විශ්වාස කරන ලෝකයක් ගොඩනගන්න අපි මැරෙන්න කලින් අපේ ලෝකය අපේ දරුවන්ට ප්‍රදානය කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා කියන එකයි මගේ හැඟීම. ප්‍රසන්න මේ ලෝකේ මොන පාටයිද? මට වර්ණයක් නැහැ. ආවර්ණ සහිත ලෝකයක හැඩය අතින් අල්ලන කෙනෙක් මම. මම විශ්වාස කරන එක අතකින් මේ වර්ණයන් මම නොදැකීම එක අතකින් මට දුකක් වුණත් වර්ණයන් හරහා ලෝකේ බෙදාගෙන ඉන්න මිනිස්සු දිහා බලනකොට ඒ ඒ ඒ මිනිසුන්ගේ තියෙන සෝත් තැවුල් ගැන මට අහන්න ලැබෙනකොට විශ්වෝපයන් ගැන ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙනකොට අවර්ණ ලෝකේ ඊට වඩා සුන්දරයි කියලා. හැබැයි අවර්ණ ලෝකයේ ඇතුලේ විසිතුරු බව ඔබටත් දකින්න එක මොහොතකට හරි ලැබෙන්න ඕනේ කියලායි මගේ හැඟීම. ඒ නිසා අපි ශිෂ්ටාචාරවත් වෙන මූලික වකවානුවේ ගෝත්‍රික යෝගයේ අපිට තිබුණ නැහැ එහෙම වර්ණ. අද අපි වර්ණයන් එක්ක ජීවිතේ විවිධ බෙදීම් එක්ක යන ගමන ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මම අවර්ණ ලෝකයක කෙනෙක්. ඒ නිසා මම වර්ණයක් විඥානමය හෙන් දකින්න කැමති නැති කෙනෙක්. හොඳයි, මම බොහොම කැමති හිතුව මම ඔබට බොහොම සමීපයි. මම ඔබේ අදහස් වලට කැමති, ගෞරව කරනවා. ඔබත් එක්ක බොහොම සහජීවණෙන් මේ ඉදිරි ගීත 10 ගැන කතා කරන්න ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා ඔබට. හොඳයි ප්‍රසන්න, මේ ඔබ මුලින්ම තෝරන ගීතේ මේක ගායනා කරන්නේ සඳරු ප්‍රියංවදා. නැති බැරි මොහොතක පිහිටට හිටියේ මෞනි දයාවර පියතුමනි ඔබ වහන්සේ. ආචාර්ය රෝහණ වීරසිංහන් ගායනා කරන ගීතය. ඔව්, අපේ මව්පියන් පිළිබඳව වෙනම සාහිත්‍යයක් සාහිත්‍ය වෙනම පැතිකඩක් තියෙනවා. මම එතන මේ වේදිකාව පාවිච්චි කරන්නේ ඇයි විදහාපෑම් වලට. මට දෙරණ සාහිත්‍යය තමයි මගේ අම්මගේ අප්පච්චිගේ ඇත්ත ආදරය. මගේ අප්පච්චි මීට මාස දෙකකට කලින් මගෙන් ඉවත් වුණා. අප්පච්චිට මම ලැබෙන්නේ අපේ අම්මයි අප්පච්චිටයි මම හම්බ වෙන්නේ පවුලේ පළවෙනි පිරිමි දරුවා හැටියට. මට වැඩිමහල් සොහොයුරන් දෙන්නෙක් ඉන්නවා. පළවෙනි දෙනෙත් නොපෙනෙන දරුවා මම. මගේ අම්මටයි අප්පච්චිටයි මොනතරම් මානසික වශයෙන් සාපරාදී හැඟීමක් ඇති වෙන්නේ නැද්ද පවුලට මෙහෙම ළමයෙක් ලැබීම පිළිබඳව. දෙවනි දරුවත් රුෂියා බාධිතයි මගේ මල්ලි. මෙහෙම දරුවෝ දෙන්නෙක් එක්ක ඇස් දෙක පේන දරුවෝ තමන්ගේ පවුලට බරක් වෙනකොට ඒ අයගේ අම්මලා තාත්තලා ගඟට වීසි කරනකොට අම්මයි තාත්තයි එක ගඟට පනිනකොට කෝච්චියට බෙල්ල තියෙනකොට දෙනෙත් පෙරෙන මිනිස්සු හස්සේ මව්පියන් ඇතුලේ අප්‍රමාණ මානසික අර්බුදයකට ලක්වෙච්ච මගේ අම්මයි අප්පච්චි මෙච්චර දුරක් මාවයි මගේ මල්ලිමයි අරන් ආවා. මාවයි මගේ මල්ලිමයි නියෝජනය කරන සමාජය ඇතුළෙත් ඒ අම්මලා තාත්තලා ඒ දරුවෝ මම වගේ ගොඩ දාන්න සැහෙන මහන්සි වෙනවා. ඒ වෙහෙසකර අත්දැකීමකට පත් වෙච්ච මගේ අම්මයි අප්පච්චි විශේෂයෙන් අප්පච්චි අප්පච්චිගේ 3 මාසේ දාහනෙට මම
යාවිටින් දානයක් දෙනවා ගෙදර මගේ සහෝදර සහෝදරියත් එක්ක එකතු වෙලා හැබැයි මම සන්තෝෂ වෙනවා මහේෂයි ඒ පුණ්‍ය කර්මයට වඩා මගේ අපච්චි සහ අම්මව මම ගෙදරට බරක් නොවෙන ලෝකෙට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් හැරියට මගේ අතපය හැදුවට ඇස් දෙක නොපෙනෙන ඇස් දෙක නොපෙනෙන මේ ලෝකයේ ඇතුලේ පෙනෙන මිනිස්සුන්ට එලියක් පෙන්වන්න නිර්භීත මිනිහෙක් හැටියට මාව මේ සමාජය නිර්මාණය කරපු ගෞරවය මගේ අම්මටයි අප්පච්චටයි අයිති වෙන්න ඕන මහේෂයිය. ඇත්තටම මම හැදුනේ මූලික වශයෙන් අවුරුදු 5 දී මම පාසල් ගත කරේ නේවාසිකාගාරයකට මාව ගිහිල්ලා අම්මයි අප්පච්චි නතර කරනකොට මම හුරතල් චූටි දරුවෙක් අවුරුදු 5 මූලික අනුවර්තන කුසලතාවත් මට තිබුණේ නැහැ. බේසික් ට්‍රේනින් මට තිබුණේ නැහැ. ඒ තරම් හුරතලින් මාව හැදුවේ. අපි එකට කියන ඔබ ප්‍රොටෙක්ෂන් කියලා අධ්‍ය ආරක්ෂාව කරද්දී හැමදේම මට කිව්වා. ඒ ඒ අපි නොදකින නොදන්න ලෝකයක අතරමං වෙනකොට මට තිබුණේ කඳුල විතරමයි. මගේ අම්මගේ අප්පච්චි ආදරේ නැතුව මම හැමතරම මේක හෙව්වා. එදා ඉඳලා මට අම්මයි අප්පච්චිත් එක්ක වැඩි කාලයක් ගත කරන්න හමුනේ නැහැ. හැබැයි ඒ අම්මයි අප්පච්චිට මේ මේ වේදිකාවත් මේ සිහිනේ කිරෑ විඳින ප්‍රේක්ෂකාගාරයේත් ආශිර්වාදෙ හිමි වෙයි. ඒ නිසා මගේ තුන් මාසයේ පින්කමට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් බවට මේ ගීය පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ ගීය ගයන්න මගේ මගේ සංගීත ගන්න හැම සදොට මම ආරාධනා කරන්නේ. හොඳයි. අපි ගීතය හම් Thank you.
සඳුරු හොඳින් ගායනා කළා. බොහොම සතුටුයි. ඒ වගේම ඔබ ඉතාමත්ම සංවේදී කාරණා මතු කළා. අම්මා සහ තාත්තා ඔවුන්ගේ ආදරය ඔවුන්ගේ දැසන් නොපෙනෙන දරුවට දීපු ආදරය ගැන. ඉතින් ඔබ තරුණයෙක් හැටියට අද ඉතාමත්ම පරිපූර්ණ තරුණයෙක්. ඔබ අධ්‍යාපනික වශයෙන් ඉහළට ගිහිලා තියෙනවා. ඔබේ සමාජීය ඇසුර ඉතා ඉහළ මට්ටමක පවතින ඔබ ලෝකයේ දකින විදිහ ඉතාමත්ම ඉහළයි. ඒ වගේම ඔබ නැවත පරම්පරාවකට පනපවන ගුරුවරයෙක්. දැන් මේ ඔබේ ජයග්‍රහණ අතරේ ඒ අම්මා තාත්තා ඔබට ආශිර්වාද කළා නේද? සතුට පළ කළා නේද? ඒත් වශයෙන් මහේෂයි. මොකද මගේ අම්මයි අප්පච්චි දැන් මට මෙහෙම කතා කීපයක් තියෙනවා ඔබට කියන්න. දැන් නේවාසියාගාරයක මම අතරමං වෙනකොට මම ඒක සලකන්නේ අතරමං වීමක් හැටියට. මොකද මූලික ආදරය අත්‍යවශ්‍ය වෙලාවක ආදරය ලැබෙන තැනකින් වියුක්ත වෙනකොට ඒක ලොකු ප්‍රශ්නයක්. මට තිබුණේ මාතෘකාව එකම මාතෘකාවයි මගේ ජීවිතේ තිබුණේ. මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එක නෙවෙයි. මගේ අම්මගේ අප්පච්චිගේ ආදරය නොලැබීම නිසා ඇතිවෙච්ච චිත්ත වේග කම්පණිය දරාගන්නේ කොහොමද කියන තත්ත්වය. ඉතින් එතකොට මම හැදිච්ච පළවෙනි පරිසරය මහනුවර දොඩංගුල අන්තබිහිරි විද්‍යාලය. මේක තමයි මගේ පළවෙනි පාසල. මේ පාසලේ නේවාසික පද්ධතිය ඒවකට ඉතාම ප්‍රාථමිකයි. ළමයි 100ක් විතර හිටියේ. සමහරට පිරිමි කියන්නේ දරුවන්ට තිබුණේ මං හිතන්නේ ඉතාම අවම පහසුකම් තිබුණේ මේ ටොයිලට් පද්ධතියේ සිට. ඉතින් මේකේ සමහර මාත් එක්ක සම වයසේ කණ්ඩායම් හිටියා. ඒ අයගේ අම්මලා තාත්තලා එයාලා බලන්නේ ඉන්නේ නැහැ. සමහර අය හොස්ටල් එකට ගෙනත් දැම්මට පස්සේ නිමවුණු දවසට තමයි අරන් යන්නේ. එහෙම තත්වයක් ඇතුලේ ඒ අය ඇඟිලි ගනිනවා එයාලගේ අම්මලා අප්පච්චිලා ඉන්නේ කවද්ද කියලා. ඉතින් අපි අතර තරගයක් හැදෙනවා. අපේ අම්මයි අප්පච්චි කීවතාවක් මේ මාසෝනේ අපිව බලන්න එනවද? ඒ දරුව බලන්න කීවතාවක් එනවද? එහෙම කරු මගේ අම්මයි අප්පච්චි ඉතින් අර ඇත්තටම මේ නේවාසියාගාරයේ උයන බත මට කන්න බෑ. මට එහෙම පුරුද්දක් නෑ. ඒක ඒ තරම් අප්‍රසන්නයි ඒ කාලේ. දැන් ඒක හුරුයි. ඒක ටිකක් නොහුරු තත්වයක් ඇතුලේ නොකා නොමි ඉන්න වෙලාව අප්පච්චිට අම්මට පුළුවන් වෙලාවට මාව බලන්න ආවා. සතියකට දෙවතාවක්. සමහරට එක වතාවක්. පුළුවන් වෙලාවක. ඉතින් එක මාස තුනක මම ගණන් හදුවා 16 වතාවක් ආවා. ඒ මාස තුනේ මම ඉතින් අනිත් අයට කියන්නේ මගේ අප්පච්චි අම්මයි 16 වතාවක් ආවා. ඔයාගේ කීයක් ආවද? 8 වතාවක් ආවද? සමහරගේ 4 වතාවයි. ඉතින් අම්මයි අප්පච්චිට සමහරගේ 1 වතාවක්වත් නැහැ. ඉතින් මේ රැකවරණය මගේ පාසල් 4ට මට ලැබුණා. මම 4ක ගියා. පාසල් 4ක අධ්‍යක්ෂක මට තියෙනවා. එකක් 9 ශ්‍රේණියට එනකම් මම උදටංගල අන්ද විද්‍යාලේ අතොරක් නැතුව අධ්‍යාපනයක් හරි අධ්‍යාපනයක් ප්‍රමිතිගත අධ්‍යාපනයක් නැතුව මම ඇවිද්දා. ඒ කියන්නේ ඔබ විශ්වාස කරන්න අප සාමාන්‍ය පෙළ විභාගයේට එවකටත් දෘශ්‍යාබාධ සහිත දරුවෝ මූණ දෙනවා. ඒ කියන්නේ 1912 තමයි ලංකාවේ විශේෂ අධ්‍යාපනය පටන් ගන්නෙ. 1912 තමයි රත්මලන අන්ද විද්‍යාලය ආරම්භ වෙන්නේ. ඒතකොට දොඩංගල අන්ද විද්‍යාලය 1950 ගණන් වල ආරම්භ වුණේ. නමුත් මේ විද්දි මේ පාසලේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දරුවෝ මූණ දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඇයට අවස්ථාව ලැබුණේ නැහැ. 9 ශ්‍රේණියේදී අපේ ගුරුරුන්ගේ මම අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න ටිකක් අමාරු තත්ත්වයක් තිබුණා. එයා අපේ අම්මටයි අප්පච්චිටයි කිව්වා මේ දරුවව කරුණා කරලා වෙන පාසලකට අරගෙන යන්න. මේ පාසලේ සාමාන්‍ය පෙළ විභාගේ නැහැ කියලා. හැබැයි අනිත් අම්මලා තාත්තලාට ඒ කාරණාවක හාන්දු කළේ නැහැ. එහෙම කාන්දු කළා නම් එහෙම යර්ධරා ජායතනයක්නේ. ඒතරේ එතන දරුවෝ නැති වෙනවා. එහෙම කියන්නේ පාසලෙන් දරුවෝ ඉවත් වුණාට පස්සේ ගුරුරුන්ට කරන්න වැඩක් නැති වෙනවා. ඒක වෘත්ති අර්බුදයක් වෙනවා. ඔව්. ඉතින් මාව මගේ ගමේ පාසලට අරිනවා. ඒකට තමයි මම දන්නේ. මට සාමාන්‍ය පෙළ දැනුම නැහැ කියලා. ඇත්තටම. එතකොට එතනින් හඟුරංගෙත මහවිද්‍යාලයට මම එනකොට අවුරුදු එකමාරක් එතන අධ්‍යාපනය ලැබුවා. අන්තිමට මේ මට මූලික බේසික් කියන්නේ ඒ විෂය මූලික කුසලතා නැති වෙනකොට මම අර්බුදයකට ලක් වෙනකොට 9 ශ්‍රේණියේදී ඇත්තටම 10 ශ්‍රේණියට යන්න ඕන මම 8 ශ්‍රේණියට මම කැමැත්තෙන් ඩිමෝට් වෙනවා. මට කවුරුත් පෙළඹුවේ නැහැ මාව. මම හිතනවා මට 10 ශ්‍රේණිය අත්දැකීම් නැහැ. මම කැමැත්තෙන් 8 ශ්‍රේණියට ආයි පල්ලෙහාට එනවා. 8 ඉඳලා ඉගෙන ගන්නකොට මට දැනෙනවා ගණන් වගේ මේ කඩයිම් විෂයක් ඇතුලේ මට තියෙන දැනුම මදි. මොකද දොඩම් වලින් ඒක උගන්වලා නැහැ. මම කියනවා මට රත්මලන අන්ද විද්‍යාලයට යන්න ඕන කියලා. අප්පච්චි කියන්නේ අප්පච්චි ඉතින ආදරය නිසා තියෙන දෙයක් කාලා ඇහැට පේන තැනක ගෙදර හිටපන්. අපිට බෑ තව තැනක ගිහිල්ලා උඹලා දුක් විඳිනවා බලන්න. ඒ අවිද්‍යාත්මක හැඟීම ඇතුලේ තිබුණ ආදරය මට වැදගත්. නමුත් මට සිද්ධ වුණා සෑහෙන වෙහෙසක් දරන්න වුණා ළමයෙක් හැටියට අප්පච්චි මට
රත්මල ආනන්ද විද්‍යාලයට යන්න ඕන. ඒ ලීම කරන්න. ඒක බරපතල ලෙස ඒ කරුණ පැහැදිලි කිරීමට සැහැණ කාලයක් එක්ක රත්මල ආනන්ද විද්‍යාලයට මම ගියා. ඒත් ওই වගේ විදිහටම බලන්න ආවා. උසස් පෙළට මම ඉහළම ප්‍රතිඵලය පාසලෙන් ලබාගෙන ඒ කෙටි කාලයක් ඇතුලේ අවුරුදු එකමාරක ප්‍රාතිහාර්යකින් මම හොඳම ප්‍රතිඵල රත්මල ආනන්ද විද්‍යාලය ලබාගෙන අඩුම වයස ශිෂ්‍යනායකත්වයට පත් වෙලා සෑම අත්ින්ම දක්ෂතම ශිෂ්‍යයාගේ සම්මානයත් ලබාගෙන මම කිංස්වුඩ් විද්‍යාලයට මම ගෙහුවා ඔබ කැමති විද්‍යාලය මොකද්ද ඔයා ආස කරන විද්‍යාලය මොකද්ද මම ඒකට ඔයා දාන්නම් කියලා මම ආසයි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට කියලා කිව්වට පස්සේ අපේ අප්පච්චි ගිහිල්ලා කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමාට දන ගහලා වැඳලා අපේ පුතා බාර ගන්න කියලා ඒ එල්ලීම අනුව තමයි කිංස්වුඩ් විද්‍යාලයට මම බාරගත්තේ ඒ කිංස්වුඩ් විද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාත් මම නියමසයාගාරේ තමයි රැඳුනේ අවශ්‍ය සම්පූර්ණ මුදල් හදල් අප්පච්චි තමයි ගෙව්වේ උදව් කරපු කීප දෙනෙකුත් හැබැයි හිටියා ඒ අතර වාරේ අප්පච්චිට සැහෙන වෙහෙසක් දරන්න වුණා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් ඒක එහෙම තමයි විශ්වවිද්‍යාලයෙන් පස්සේ යම් යම් වෘත්තීය පාඨමාලාවලදීත් ඒක එහෙම තමයි මේ නොනිමි ගමන ඇතුලේ ඊයේ පෙරද අප්පච්චි අපේ ජීවිතෙන් ඉක්ුත් වෙනකම් අපේ අම්මත් අපි ජීවිතේ දකින සංස්කෘතික මම මගේ අම්මගේ මම දැක්කා ඒ ජීව විද්‍යාත්මක මව වරුන්ට නොදෙවනිව අපි දකින බෞද්ධ ආගමික ආభాෂෙන් අපි උරුම කරගත්ත ඒ සංස්කෘතික මව සහ ජීව විද්‍යාත්මක මව මගේ අම්මගේ මම හරියටම දැක්කා ඒ හර පද්ධතිය ඒ නිසා කිසිම දවසක අම්මයි අප්පච්චි ඔබේ ප්‍රශ්නට හරිම උත්තරේ එක වාක්‍යයකින් දෙන්න කලින් මම මේක ඒ හැඟීම ඔබට ඇති කරන්න මම මෙච්චර උත්සාහ කරේ එක වාක්‍යයකින් කිව්වොත් ආයිත් ලඝු කරලා සංක්ෂිප්ත කරලා කිසිම අවස්ථාවක් අපි මම ගැලලා නැහැ සහතිකයම समस्त प्रेक्षक प्रजावेन अवंको मम अभिमानवत् आडंबर लीला वेंकेन मेन्न दिमापियो मेन्न कैपवीम मेन्न वगवीम एनिसा मंगोबे दिमापियंट अपातराद नतत् एयट उबोयनी श्रेष्ठ पुतेक आरक्षा करपेगेन मंग अपे समस्त प्रेक्षक प्रजावेन एयट यहापतक्म वेन्न किल प्रार्थना करनो මගේ අම්මා ජීවිත උතර ඉන්නවා මහේෂයි ඉන්නවා ඔව් අප්පච්චි තමයි අපේ ඔතෑරලා ගිහින් ඔබ කිව්ව කාරණාව මේ රත්නලා නන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ඒ වටේ හිටි ජේසි මෙන්ඩිස් මැතිතුමා එතුමා කිව්වා මම සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා එළියට එන දවසේ මගේ අම්මටයි අප්පච්චිටයි මේ වගේ පුතෙක් හදපු දෙමෝපියන් හිටිට අපි ඔබට ඉස්සවන්ත වෙනවා ඉතාලි කෙටි කාලයකින් මේ වගේ සුවිශේෂ ප්‍රාතිහාර්යක් පෑව පුතෙක් ඒ කියන්නේ එක ශ්‍රේණියේ ඉඳලා රත්මලා නන්ද විද්‍යාලයේ ගත කරපු දරුවන්ට සාපේක්ෂව මම කෙටි කාලයකින් මේ සියල්ල අත්පත් කරගෙන විශේෂතම ප්‍රතිඵලයේ පාසලේ අත්පත් කරගත්ත කෙනෙක් හැටියට කෙනා හැටියට ඒ කාරණාව එහෙම කිව්වා හොඳයි ප්‍රසන්න ඔබ අපේ සිහිනේ කිරය වැඩසටහනට තෝරා දෙන දෙවැනි ගීතය මේකත් ඉතාම ආදර්ශමත් ගීතයක් මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් මේක ටිබෙට් ජාතිකේ මහින්ද හිමියන්ගේ කාව්‍ය සංකල්පනාවක් අනුව සුනිල් එදිරිසිංහන්ගේ තනුවකට රෝහණ වීරසිංහන්ගේ ස්වර සංයෝජනයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් ලක්වැසියන් කෙරෙහි නැමි හා අයියෝ මේ ගීතයේ දෙවෙනි ගීතයට තෝරා දෙන්නේ අපේ අපේ වටිනාකම රැඳිලා තියෙන ප්‍රධාන බලවේග හයක් එක් ඓතිහාසික වශයෙන්ම ඒ කියන්නේ වැව දාගැබ ගම පන්සල නිල් ගොයම කහ සිවුර මේ හයත් එක තමයි අපි ශිෂ්ටාචාරවත් උනේ अपे हेलदनुम अमेरिकन इतिहास वा श्रेष्ठ वेन्नी ऐतिहासिक उर्मयान मूलाश्वलिंग अंदर गति हिंदा पुरा विद्यात्मक सह साहित्य मूलाश्वली एक अपे साहित्य मूलाश सी बस लगे अपे फलवे निपत हम भविच इट खाली वाल्मीकि क्रिस्तपूर्व दिदहल नाट्यशास्त्रीय पटात हुदर की एक प्रबंध है कुणत एक अतुले विधापाण्य अपे अभिमान अपे मेव के हुआ අපි මේවට ආදරය කළා. නමුත් මට මහින්ද හාමුදුරුවෝ ගැන තියෙන විශේෂ හැඟීමක් තියෙනවා. විශේෂ අභිමානයක් තියෙනවා. ආදරයක් තියෙනවා. ශිකින් මහින්ද හැටියට ටිබෙට්ේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ හෙළ දැනුම මේ හෙළ සංස්කෘතිය වඩා හොඳින් උකහා ගත්ත කෙනෙක් එස් මහින්ද හාමුදුරුවෝ. කොළඹ යුගයේ පළවෙනි සාහිත්‍ය කණ්ඩායමේ පෑන අපේ සිංහලින් අවදි කිරීම සඳහා වඩාත් ප්‍රබුද්ධ ලෙස නෙවෙයි සාහසික ලෙස මෙහෙවමින් අපේ ජන විඥාණය කැඳෙව්වා අපේ උරමෙන් ආරක්ෂා කරගන්න.
साहसिक मे ओलुअत अलाने बट रटक तीन अई मेहम करवान कवदावत मे कैरे एवकट मतवादी अरगले अनगार धरम पालतम अतुड़ कंडा ब्लवेस की मेट हिंदी ओल कट्तम अमेरिका में लंका बटरका मंत्री एक मतवादी अरगले अट सहाय पालक महिंद हाम लंका श्री महिंद हरी टिबेट पविधिवेल एक मेहवर තුල උතුම් ලංකාව මේක දිනවා මේ බදු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බොවේ උතුම් ලංකාව ආරක්ෂා කරගන්න යටත් විජිත උරුමය අපිට හදලා දීලා ගියේ අපිට එන්නත් කරලා ගියේ අධ්‍යාපනයට පුළුවන් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ මම මහේෂ් අයි ඔබෙන් මම අහනවා මේ ප්‍රේක්ෂාගාරයෙන් මම අහනවා ඇත්තටම අපේ දරුවන්ට අපි උරුම කරන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය ඇතුලේ අතීත කාමයේ කයිවාරු ගහන එක නෙවෙයි අපි යුතුයකම වෙන්න ඕන मं क्यूव समहार कईवारवा कहीं अर्थ निरूपण कर पुलवा अब मम क्यूव कारण पुरा विद्यात्मक मूलाश निरूपण कर वाटिना का नमूत अपे दर्वंट अपे अध्यापन एक्चुअली मीट वा यमक प्रबोधात्मक अपे रटपिली बंधव वड़ा विद्यात्मक मे विषयमाला अंतर्ग्रहण कर यावत्न विषयमाला यटत विजित नियोजित वहाल भाव अपट उमकू अध्यापन पद्धति अतुलेम अभी अपि इन्नो मिसक एक अभी अपे रटेम निधा सद्यापनी अपे रटट पयिंग विन रटवलट गिहलाकट मे बुद्धि समाज प्रश्न खरीट अपे विषय सदर्भ अतु सागच्छाकरा मेकट वगकियान अपे विषय संपादक वर अपे प्रतिपति संपादक वर इध मगे पुताट मम मट पुते मे पुता मम वगेम मे रटगन हितन गौरव अभिमान मे रटगन हितन मोन प्रश्न अतुले उना रटक हटियट गुरनगेन ओन अड़म कुटिक मे अध्यापन पद्धति अतुले निर्माणकरण प्रतिपत्ति संपादक समत्ता ये पुताव मे लोकेट बिहिकरपु अम्म तात हटियट मटय मगे बिरीदटय वगकी मक्तीन ये वगकीम मम नियोजनेकरण हेम दिवोपी कुटुमतीन एनिसा अभी कथाकर्ण अभी अध्यापने अणु नवसी अणु नववतावाक् बलुबे निष्पादने बलबे निष्पादने असार्थक वेच्च थॉमस अल्वा एडिसन गेन परमादर्शक हिताम विशिष्ट एक हाई अगेकरण एक एकोलह श्रेणी दक् अभी गणगण विषय सन्दर्भे अतुले विजाति दिशीय तुंसियन अभी कथाकर्ण श्रेष्ठ विजाति विद्यान उसस्वेल्ट अपीन कुट अभी आर्थिक विद्या अभी दमेंट उगन गुरु हटिट एडम स्मितम आर्थिक विद्या विपिया यागे आर्थिक विश्लेषण मूलधर्म वोल्ट अभी अपेदर्व कोटुकर्ण ओह महाचार्यवर यादक्वायन गमन मार्ग हेतु ये कोटुकिरी मेतु ओ हिता अर निधा चिंतकया अभी उदुरगाण मे विजातकी उदुरगत निधा चिंतकया अभी अपेरट गलपिन अध्यापन क्रमया हर नवत जनित कलयतु ये जनितकिरी मेतु तमाय अभीट हरवा थिटाक निर्माण करगा पुलवांगी අපිට උතුරු කර නැති වෙනවා හිට අනිද්ද දකුණු කොටත් නැති වෙනවා බටහිරත් නැති වෙයි අපේ හැම කොනක්ම අපෙන් හැම මිනිහෙක්ම මේකේ රටට ආයිති නැති මිනිස්සු දුරන් ගියාට පස්සේ මගේ දරුවා ගැන කතා කරලා වැඩකුත් නැහැ මහේෂයි ඔයාගේ දරුවා ගැන කතා කරලා වැඩකුත් නැහැ අපි මොනවද කළේ කියලා අනාගතේ දරුවා අපිට සාප කරන ඒ සාපේ වළක්වන්න නම් මේ රූපවාහිනී වැඩසටහන් තුල අපි මේව කතා කරන්න ඕන එහෙස හැම දෙමෝ පියෙකුටම තියෙන වගකීම තමන්ගේ දරුවන් වෙනුවෙන් मगे धर्व विन अवधारणे कर मम्मी गीते तो वरगत्ते अब धर परपुर हितामत्म पेहदली उहुगे वाकोश हितामत्म पोषित है पेहदली वटिनाक मेहल मम उबट आराधना करे हितान्न महोतकट दैस विवर करगन लोके दिया बलंग अपि अत्तरम लोके दैक्कद ओं तरम पेहदिलीव अभी हम मे गीते गीते गायन चांद्रशरी गमगे Yeah.
ලක්වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි පෙව්වේ උතුම් සදහම්මි පුත ඔබටත් බොවමි එමි ජාතිය රන් විමනක් වේ ආගම විනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ තමත් වෙතොත් පුත ඔබ වේ බඳු උතුම් ලංකාවේ දසති දුසිරිත් බෝවේ ඒ ගැන වැඩ කොළොත් නොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරවුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම් රට සමය වෙතේ බුද නොකලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැති මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් ඉරිහැරයක් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ උතා සමත් පොදු දේ නම් නැති බැරි ඉඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුපන්නේ නිවටුන් බව සිතවින්නේ මගේ පුතා ලොකු වෙන්නේ හොඳයි ගීතේ ගායනා කළේ චන්ද්‍රසිරි ගමගේ අපේ විෂන් සංගීත කණ්ඩායමේ ඒ කියන්නේ අපේ ප්‍රසන්න වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ විෂන් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙක් එහෙම නේද ප්‍රසන්න අනිවාර්යෙන් ඔය තක්ෂ ගායන ශිල්පියෙක් වගේම මේ කීබෝඩ් වාදක ශිල්පියා ආ හොඳයි ඒ වගේම ඔබත් බටනලා වාදන ශිල්පියෙක් නේද ඔව් හොඳයි ප්‍රසන්න මේ මගේ පුතා ලොකුවන්නේ කියලා කියනකොට මට નિરાයාසයෙන් මතක් වෙන්නේ ඔබේ පුතා දැන් කොහොමද පුතාගේ වයස පුතාට අවුරුදු 13යි 13යි ඔව් පුතා පාසල් අධ්‍යාපනය හොඳින් කරනවා ටිකක් නගයි මම සන්තෝෂන ඔහු මට වඩා දඟ නොවීම ගැන පුතාගේ වයසට සාපේක්ෂව මම ඊට වඩා ගොඩක් දඟයි දඟ මිනිස්සු තමයි මේ ලෝකේ වෙනස් කරන්නේ මම පුතාට එක කියලා නෑ දැන් මේක බැලුවම පස්සේ පුතාට අවවාදයක් කරගන්න බැරි වෙයිද දන්නෙත් නෑ මම දඟ ළමයිත් එක්ක ටිකක් හරම කරනකොට වෙන විදියක් තියෙනවා මගේ පුතා ටිකක් දඟයි එකම පුතයි ඒ පුතා මේ දවස් 45 කුකුල කාලා වැඩි මහල් වෙන පුතෙක් නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ මට වගකීමක් තියෙනවා උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ ලොකු වෙන පුතෙක් තමයි මං කැමති එයාගේ ප්‍රධානම සංවාදකයා මම වෙනවනම් ඔව් එහෙම මාත් එක්ක තර්කානුකූලව සමහර කාරණා සාකච්ඡා කරනවා මං කැමති ඒ ගෞරවයට සාපේක්ෂව ඒ ගෞරවය රඳවා ගනිමින් මේ සංවාදයට ඔහුත් එක්ක යෙදෙන්නේ සංවාදයක ඉතින් මගේ පුතා සහ ප්‍රබුද්ධ අනාගතයකට හිමිකම් කියන මේ රටේ ඉතාම වැදගත් කොටස්කාරයෙක් හැටියට
වෘත්ති කේක් වෙනවා දකින්න මම කැමතියි. කැමතියි. මම මේ ප්‍රශ්නේ හෙවට මා ගැන වැරදියට හිතන්න එපා. දෙනෙත් පෙරෙන පුතේ. ඔව්. මාව තේරුණා නේද? මම ගුරුවරෙක්නේ. ඒකනේ. හොඳයි. ඔහු හරහා ඔබ ලෝකයේ දකින්න ඇතිනේ. ඔව්. මට නොපෙනෙන සමහර කාරණා ඔහු වඩා හොඳින් මට විග්‍රහ කරනවා. ඉතින් ඔහුගේ වයසට සාපේක්ෂව ඔහුගේ විග්‍රහයෙන් එක්කත් දකින්න දේවල් තියෙනවා. ඇතර මට මම ඇස් දෙකෙන් මාසසින් නොදකින ලෝකය ඔහු විග්‍රහ කරනවා. එතකොට ඔබ මනසින් දකිනවා. ඉස්සර වශයෙන්ම මම ඉතා සතුටින් ඕන් එක කාලය ගත කරනවා. හොඳයි. ප්‍රසන්න ඔබ සිහිනේ කිරෑ වැඩසටහනට තෝරා දෙන තුන්වෙනි ගීතය. ඒ වගේම මේ ඒක මට નિરાයසයෙන් මතක් වුණා ඔබෙන් දැනගන්න මේ ගීතයට පෙම් බඳින්න ගත්තේ කොයි කාලේද? මම විශ්වාස කරනවා මම උත්පත්තියෙන් මේකට පෙම් බඳිනවා කියලා. නේද? මෙහෙමයි. ගීතේ සුන්දර බව අපි ග්‍රහණය කරගන්න නැලවිලි ගියෙන්මනේ. මම කුඩා කාලේ ඉඳලම මට මතකයි දැන් මම දැන් මම ඉස්සෙල්ලාම අවුරුදු 5 හැමාරෙදි වගේ දොඩංවල විද්‍යාලයට ඇතුළු වෙනකොට මම දැන් ගොඩක් දරුවෝ ගායනා කරන ගීත පොඩි පොඩි යවනේ. දැන් මගේ පන්තියේ අනිත් ළමයි මට මතකයි කිව්වා. ඔය ටින් ටින් ගානා කො මගේ ලේනා. අත්තිං හත්තට පැන පැන යනවා. ජම්බු ගහේ ගිරි සේරම කනවා. හරි. මේ මේව තමයි කිව්වේ. මගේ සම වයසකිය ගායනා කරපු ගීත. මම ටිකක් වෙනස්. මම ගීකම මට ගීතයක් ගායනා කරන්න කිව්වම මම කිව්වේ අර ඇහැලේ පොළගේ පුංචි පුත ඇදලා කියන ගීතය. මං හරි මේ ගීතයත් එක්ක බද්ධ වෙච්ච මේ හැඩයක් එක්ක මම මේ මේව වින්දා. හරි ආසාවෙන් වින්දා ඒවා. ඉතින් මේ ගීතේ ටිකක් ටිකක් දිගයි. මේ දිග ගීතේ ඉතින් මං ඉස්කෝලේට යන සති දෙකකට කලින් ඉඳලා පාඩම් කර මට ගුවන් විදුලිය ඇහිච්ච ගීතයක්. මගේ අක්කිට ලොකු අක්කිට මම කිව්වේ මේක ලියා ගන්න කියලා. අප්පච්චිත්ින් අප්පච්චිව ලියා ගන්න කියලා. මම මේක පාඩම් කරා. ඉතින් මට හරි ආසාවෙන් මද්දුම් බණ්ඩාර කවුද? මේ ඓතිහාසික දේවල් ගැන මම මෙනෙහි කරමින් ඒ සම්බන්ධව සංවේදී වෙමින් මේ ගීතය තමයි මම ඉස්සෙල්ලම ගායනා කරේ. හොඳයි. ඔබ අපට තෝරා දෙන තුන්වෙනි ගීතය ප්‍රසන්න. ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගායනා කරන ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. සීත දිරැල් ගලා සාම මිහිරි ගීතයක්. සහ හෘදයාංගම ගීයක්. යා ඉතාම ඇත්තටම. මේ ඉන්ද්‍රාණි බෝගොඩ ගායන ශිල්පිනිය මේක මං හිතන්නේ මට මං මං මේ මේකේ ඓතිහාසික තොරතුරු වලට අනුව එතුමිය මේ 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 ගීතේ එතුමිය ලැබෙන්නේ මේ මාතර සිට කොළඹට කෝච්චියේ නතර වාරේ ලියවිච්ච ගීයක් මේ. වෙරළබඩ සුන්දරත්වයේ විඳමින් ඒ එතුමියත් එක්ක මේ එතුමියගේ ස්වාමි පුරුෂයා එනකොට ලියව ගීයක්. හැබැයි මේ ගීතේ තියෙන්නම මේ කඳුකර ප්‍රදේශයේ අත්දැකීම. ඒක 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 තමයි මට හරියටම දැනෙන්නේ. මහේෂ් මේ මහේෂ් මහත්මේ මහත්මයා ගීතය ගීතයක් ද මේ පරිසරය වඩා සුන්දර වර්ණ කරන ගීයක්නේ වඩා ලබඳීම අපිට පරිසරයේ විඳින්න කාරණා තුනක් ප්‍රධාන වශයෙන් අවශ්‍යයිනේ ඇස් දෙක ඕනේ ඇස් දෙකට ගැළපෙන රූපය ඕනේ ඒ කියන්නේ විඳින දැසේ විඥානය තෝරන්නේ මේක ග්‍රහණය කරගන්න සංවේදනය කරන දේ අපි සංජානනය කරගන්න තෝරන්නේ ඇස් දෙක නැති මිනිස්සුන්ට මේක විඳින්න බැරිද? දැන් සමහර අය මේක එක විග්‍රහයන් තියෙනවා මේ අවිද්‍යාත්මක විග්‍රහයන්. ඇස් දෙක පේන කෙනෙකු පේන නොපෙනෙන කෙනෙකුට මේ ලෝකය දකින්න බෑ. ඒ නිසා යාට එයාගේ හිත එක එක නිමිති ගන්නෙ නෑ. ඒ නිසා එයාගේ හිත එක තැනක ඇති. ඒ හිතට වෙනත් බාහිර පරිසරයක එක එක මේ sannivedanayan darshane wenne නෑ. එඳා අපට වඩා ඔවුන්ගේ සිත් හරි පාරිශුද්ධ යাদী භූමි අධි භෞතික කතා එක අධි సౌందర్యවාදී කතා මේවා පට රොමැන්ටික් හරි මට හිනාත් වෙනවා නෑ ඇස් දෙකෙන් ග්‍රහණය කරගන්න බැරි වෙන ලෝකේ අපි කොහෙන් හරි අල්ලන්න ඕනේ අපි එහෙම අල්ලනවා ඇස් දෙකෙන් ස්පර්ශ කරන ලෝකය අපි කන් දෙකෙන් අත් දෙකෙන් ගඳ සුවඳින් ස්පර්ශ කරනවා වඩා හොඳින් මම හරි ආසයි මගේ ජීවිතේ මගේ යාළුවොත් එක්ක ගඟ ළඟට ගිහිල්ලා කතා කර කර ඉන්න. මගේ විශ්වවිද්‍යාල කාල පරිච්ඡේදය ඇතුළේ මම කරේම යාළුවොත් එක්ක මේ පරිසරයේ සුන්දරත්වය විඳින එක. මම හන්තානේ 11 වතාවක් ගියා. උඩටම ගියා. සිරිපාදේ ගියා. මගේ ආදරණීය මේ බිරිඳ මට ලැබෙන්නේ
ලෝකාන්තයේ සිට ලෝකාන්තයේ මම අපි දෙන්නා අපි දෙන්නගේ ප්‍රේමය ආරම්භ වෙන්නේ ඉතින් මේ හැම පරිසරයේ ගොඩක් අත්දැකීම් ඒ පරිසරයේ අත්දැකීම් මගේ ජීවිතේ දැන් ඊළඟට මගේ ඉතේ කැකෑරන් ප්‍රශ්නේ ඔබට දැනෙනවනේ අහන්න කලින් කිව්වේ ඒකයි තවසරක් කියන්නේ ඔය ආදරණීය පෙම්වතිය මට මොන ගැහෙන්නේ ඔව් මම දැන් එයා ගැන හිතන ඊළඟ කාරණාව මොකක්ද එයාගේ දැස පේනවා අතිශයින් සතුටුයි අත්‍තරම සන්තෝෂයි ඉතින් මම ඔබට ඔබට මේ අය පිළිබඳව වෙනම මගේ මේ මේ ගී ප්‍රකාශනය ඇතුලේ කීයක් තියෙනවා තියෙනවා ඇත්තටම මම මේ පරිසරය S2 තියෙන මිනිහෙක් විඳිනකොට තමයි අවිත් නැවතුනේ ලෝකාන්තේ 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 මේ අපි දෙන්නා අපි දෙන්නගේ ප්‍රේමය අහුල ගත්තනේ ඒ පරිසරය ගැන කතා කරන මේ ගී ඇතුලේ ලෝකාන්තේ ගැන වෙනම කතා කරනවා මේ ගී ඇතුලේ අපි කතා කරොත් එහෙම S2 පේන කෙනෙකුට මේ පරිසරයේ විඳිනේ කරන ක්‍රම කීපයක් තියෙනවානේ උදාහරණයක් ලස්සන ගහක් දැක්කොත් එහෙම මේ ගහේ සුන්දරත්වයේ විඳගෙන S2 එකෙන් ඒක විඤ්ඤාණගත කරගන්න පුළුවන් ඒක චමත්කාර ජනක ආශ්‍රවාදයක් බවට පත් කරගන්න පුළුවන් මේ ගහම අඩි වලට කපලා ඉරලා ඒක විකුණලා මුදල් කරගෙන ඒක විඳින්නත් පුළුවන් මිනිහෙකුට ඒ නිසා මේ පරිසරය ඇතුලේ ලස්සන දිය ඇලි අපිට ලැබිච්ච ස්වභාවික උරුමකම් එක්ක අපේ ජීවිතේ ගත කරන හැම මිනිහගෙම මරණය හරි වාසනාවන්තයි කියලා මම විශ්වාස කරන්නේ. සබහා සමුදාරයත් එක්ක බද්ධ වෙන මිනිහට ජීවිතේ තේරෙනවා. එහෙම තේරුම් ගන්න බැරි හැම මිනිහෙක්ම විඥානමය වශයෙන් ආබාධ සහිතයි. ඒකනේ සමහර අය අහන්නේ ඔක්සිජන් කන්නද කියලා. පුළුවන් නම් ඒකත් කයි තමයි. එහෙම අපි අපේ මනෝභාවය ඇතුලේ පරිසරයේ චමත්කාරයේ විඳින හැම මිනිහෙක්ම හරි සංවේදී මිනිස්සු. මේ පරිසරය අර නිශ්ශබ්දතාවයේ කියන කවිපන්තිය ඇතුලේ ජීවී සේනනායක අපේ ආදරණීය සහෘදයා කියලා මම කැමති වචනේ පාවිච්චි කරන්න. අර සිහින් කිස්රොදක් පස්සට වාරු දීලා ඉන්න කෙනෙකුගේ අර සිහින් කිස්රොද තමන්ගේ ඇඟේ වදිනකොට මට මේ චිත්‍රණය වෙනකොට මේ පරිසරයක් ඇතුලේ පුදුම ආශ්වාදයක් තියෙන්නේ. ශෘංගාරය තියෙනවා, ජීවිතය තියෙනවා, රසය තියෙනවා, පරිසරය තියෙනවා. මේ හැම රසයක් ඇතුළෙම බද්ධ වෙන මිනිහෙකුට ජීවිතේ විඳින්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. මම S2 නොපෙනෙන විඥානමය වශයෙන් මම විශ්වාස කරනවා. ඔය විඥානය ආබාධිත කරගත්ත මසස විශ්වාස කරන මිනිසුන්ට වඩා මම දිනුනුයි කියලා විශ්වාස කරන නිසා මම පරිසරයට ආදරය කරනවා. ඒ නිසා මම මේක ඉදිරියට තෝරගන්නවා. ඔහු සියලු දේ පැහැදිලි කළා අපූර්ව තැනක් මතු කරනවා. ඔහු දෘශ්‍යාබාධිත පමණයි. හැබැයි ඇස් දෙකත් හොඳට පේන, ගඳ සුවඳ හොඳින් දැනෙන, දිසාවන හොඳින් ක්‍රියාත්මක සමහර අපේ බහුතරයකගේ විඥාණය ආබාධිතයි. ওই දෙකේ බරපතල අවදානම මම හිතනවා මගේ බුද්ධිමත් සිහිනේ ක්‍රියා ප්‍රේක්ෂකින්ට මනාව තේරෙනවා. අපි හැම ගීතය Oh, no.
පෙර පරිදිමයි ඉතාමත්ම මිහිරට රහට ගායනා කළා සඳරු අධ්‍යක්ීම් බහුල ගායිකාවක් සඳරු ඔබේ ගායනය ඉතාම රහයි හොඳයි අපි අද දවසේ ගී අපේ සිහිනේ කිරය වැඩසටහනේ බොහෝ කැමති ගීත 10ක් සමග අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රසන්න ප්‍රසන්න වික්‍රමසිංහ අපේ තරුණ නිර්මාණවේදියා ඒ වගේම ඔහුගේ ඉතිරි ගීත අහන්න ඉතිරි ගීත 7 අපි තවදුරටත් අහන්න ඕනේ වැඩසටහනේ ඊට කලින් අපි කැමති මේ මොහොතේ විරාමයක් ගන්න මම ඔබට ආරාධනා කරනවා අපි හැකික්මනින් එමු පියෝඩේල් කිරිතේ කරහ බලලා සිහිනේ කිරේ හොඳයි අපි පියෝඩේල් තේ කරහ බලලා ඉක්මනින් ආව ඔබත් එක්ක නැවතත් සජීව එකතු වෙන්න අද අපි සිහිනේ කිරේ වැඩසටහනේ ගීත තෝරන ප්‍රසන්න වික්‍රමසිංහ ඔහු තෝරන හතරවෙනි ගීතයත් එක්ක එකතු වෙන්න. ප්‍රසන්න ඔබ තෝරනවා මේ වර්තමානයේ මට අනුමාන කරන්න පුළුවන් සමහර වෙලාවට ඔබ මේ ගීතය ඇතුලේ කිසියම් බරපතල සමාජ කාරණාවක් මතු කරන්න උත්සාහ කරනවා දෝ කියලා මේ මුහුණු පොතේ ප්‍රේමය මේ ගීතය මේ මං හිතන්නේ ඔබේම නිර්මාණයක් ඔබේම ගීතයක්. ඔව් महेश मे मुहन पत मे मगे मे दुरा बट मगे मठा हसर पड़ने पुलवा मेरा पेन मित्र मे मे क्रम पेन क्रम पेन पिलावाक है नम मे मुहन पति किसी बाटने का मे दुरा किसी बाटने काकने मे मुहन पतत मम मम अतर मित्रशैली कणुदीन वक्ति नो ममत मगे बिरी इन्े मगे न मे मुहन पति अब जन देखाने याव बोधे मत तक मे मुहन पते ऐतुले मे मे कुड़ा वापसारी ऐतुले मुहूर्त तुले अपेट पेन अतोराक नदी पारक मे पारे विविध तरा तेरा विविध चारिता प्रधान गहनो विविध आकार चारित सुधु चारित खालू चारित पिलगंड अमारो अबहु चारित मे हेम चारित अपेट अपे जीवित वोट पुदुमाकार बालपैम करना ये बालपैम समहार केलवर वेन्नी कोतनी अपिधान्य सा मैं वर्तमान ताक्षणिक लोकेतुले अभी अत्पत्कर्गण ताक्षणे वड़ा प्रमितिकरणीयकीन नियामनीयकीन अपि जीवित आवश्यकता वल्ट गलपागणीयम अपिट सातिशय तरुण बहुतरेकट करगण बेरवेला तीयेनवा फेसबुक प्रेमय नेवै अपिट कथा करन्न वेन्ने बहु विट फेसबुक मरण सर फेसबुक निसाम हिरगेवल वल समहारट वैडी वेन जनगहने मेनिसा पासल अतिविन अर्बुद समाज अर्बुद आदि इधि मम विश्वास करे मग गीते उत्साह कले कि मे फेसबुक पिटू अतर अतर पेरले पिटू ने वे पिटू अतर अपी मिनी हटियट इन सब फेसबुक हरी हो विनत् ओण समाज जाला माध्य तमन के अवबोधे सन्ध सह अवश्य प्रमाण विनोदे सन्ध मे विवृत लोके तुल भावित किरीमट यम अवकाश अतिरण यम प्रमितिकरण के युक्त ये भाविता कल युत की फणिविड़े तम मगे फणिविड़े अर महात्मा गांधी एक तरह क्यों मगे वचन मगे क्यों हेम अवट सुलंगट उबे निवसट पेमीम सन्ध ඔබේ නිවසේ දොරකවුළු පියන් පාත් විවර කොට තබන්න. එහෙත් ඒ උඩු සුළඟට ඔබේ නිවසේ වටිනා දෑ එළියට රැගෙන යාමට ඉඩ නොතබන්න කියලා. ගසාගෙන යන්න. ගසාගෙන යාමට මට ඒ විවාහරික වචන වලින් මම කිව්ව පණිවිඩය ඇතුලේ තියෙන්නේ මේකමයි. අපි අත්පත් කරගත වටිනාකම් මේ තාක්ෂණික මෙවලමක් හින්දා නැති කරගන්න අපිට යුතුයකමක් නැහැ. ඒ නිසා ප්‍රශ්නකාරී තත්වයන් මූණ දෙන පවුල් වෙනුවෙන් මම මේ ගීත තෝරගන්නේ ලියන්නේ සංගීතවත් කරන්න සහ ගයන්නේ
හොඳයි. ගීතයත් එක්ක අපි එකතු වෙන අතරතුරේ මට මේ මූණ පොතේ තිබිච්ච සමහර දේවල් අපි අධ්‍යයනය කරද්දී ඉතා වැදගත් කාරණාවක් මතුවෙනවා. හැබැයි විද්‍යාත්මකව කොහෙවත් ඒවා සනාථ කරලා නැති නිසා ඉඩ තියලා කියන්නම්. පුංචි පණිවිඩයක් ආව ප්‍රසන්න ඉතාමත්ම වැදගත්. ඒ තමයි ලෝකයේ තියෙන ප්‍රබලම රටවල් හැටියට අපි හිතන ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය වගේ රටවල් පාවිච්චි කරන භාෂාව. ඒ අයට භාෂාවක් තියෙනවා. හැබැයි ඔබ දන්නවද ඒ අයට අකුරු නැහැ. ඒ අය පාවිච්චි කරන්නේ රෝමානු අකුරු. ඔබ දන්නවද ඉන්දියාව, හින්දි භාෂාව, එතකොට මර්ටි භාෂාව, ඔය වගේ විවිධ භාෂා රසක් තියෙනවා. ඒ අයට භාෂාවක් තියෙනවා. අකුරු නැහැ. ඒ අය පාවිච්චි කරන්නේ ඔක්කොම දේවනාගර අකුරු. හැබැයි ඔබ දන්නවද සිංහල අපිට භාෂාවක් තියෙනවා, අකුරු තියෙනවා. කියවපු දේ ලියන්නත්, ලියපු දේ කියවන්නත් මනාව ගැළපෙන භාෂාවක් තියෙනවා. එහි අඩංගු වෙච්ච තොරතුරු අනුව ප්‍රසන්න ලෝකේ එකම රට, එකම භාෂාව, එකම අකුරු තමයි සිංහල අකුරු. ඒ විදිහට පෝෂණය වෙච්ච අනිත් හැම අයම පාවිච්චි කරන්නේ වෙනත් වෙනත් අයගේ භාෂාවල් සහ අකුරු. මෙච්චර අකුරු සම්පාදනය කරපු දේවනාගර අකුරු වලට භාෂාවක් නැහැ. ටිකක් ගැඹුරට ගිහිල්ලා හොයන්න, අඩුපාඩු තිබුණොත් අපිවත් නිවැරදි කරන්න. මම මේ මූණ පොත ගැන කියපෙන්න මට හම්බෙච්ච තොරතුරක් ඔබත් එක්ක බෙදාගත්තේ. ඔබ හොඳ තැනක් අවදි කළේ. හැමදේම අපි භාවිතයේදී ප්‍රවේශම අපේ ළඟ තියාගෙන භාවිතා කළොත් යහපත් දේවල් හොයාගන්න පුළුවන්. මහේශය අපි වගේම ආදරයත් අන්දයි. මේ ගීතේ මම එක කියනවා. ඔව් ඔබ කිව්වනේ මේ අකුරු තියෙනවා, වචන තියෙනවා. ඔව් මේ ඔක්කොම අපිට තියෙනවා. ඔව් අපි අපිට වර්ණ නැහැ. ඔව් ඔබ මුලින්ම කිව්වනේ වර්ණ නැහැ කියලා. ඇත්තෙන්. ඉස්සරහට අපි ආදරය ගැන කතා කරනවා. කරනවද? අනිවාර්යෙන්. ආදරය තරම් සුන්දරත් මාත්‍රිකාවක් මම මගේ ජීවිතේ කොහෙවත් නැහැ. හා. අපි කතා කරමු. දැන් අපි මේ ගීතය අහමු. ගැන්දයි අඳුරු පෙතයි කඳ
ఎందై అదురు పెదై కదులు నెతై ఆలు అందై హృదయ ప్రసన్న మే ఉబేమ నిర్మాణයක් ఉబేమ తనువක් ఉబేమ గాయనයක් कोई खाली तो मैं गीते निर्माण करी मामा मेरे का निर्माण के लिए मैं सांस्कृतिक डिपार्टमेंट में सहा कंपनी की ना सीरी तैयार था सांस्कृतिक डिपार्टमेंट वा पहला तो शैबाज सहित मैं वाकी गायने वेदी ने सहा ये पद राजकीय विनविन तमाई में सीरी पढ़े संपादने के लिए मैं किधी मुहूर्त पता क्या ना मातुका की एक समय तो साक्षात चाहूँ ना ये वक्त हिट बाद अध्यक्ष के वरी आदम शाखा कुल में थे नहीं इधर मैं साक्षात वेच्चा मातुका है तो ले मुहूर्त पता क्या ना कारण साक्षात चाहूँ ना पुलवान ना मैं उनकी यक्ली आने को किया ला तो मम्मा कल्पना कर ला मैं का गीया को आठ पात करा ताम हो दे बंग तो ना इतना सार्थ के निर्माण है वो भी ईलंग गीते में गीते नंग विनम मान या के ना पे वैरसतहन वैसकट विविध व्यत उतनी वाड़ी वेच्चो यासन है टापु විවිධාකාර තරාතිරමේ පුද්ගලයන් අරගෙන ආපු ගීතයක්. රැළකින් තනි වී වනමෙද සරණ කැකුළු ජාමේ අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායනා කරන ගීතයක්. ඔව් ඔබතුමා කැමති? මම ඉතාම කැමති. මේ ගීතය ගැන විවිධ ਵਿਚාර තියෙනවා. අර්ථපූර්ණ රසපූර්ණ භාවපූර්ණ මේ විවරණයන් තියෙනවා. හැබැයි මට ගැළපෙන समाज विद्यात्मक सन्दर्भ कैमति मेघीय गण कथाकर उपतिम दिन खेरियट मेघतीन मे मेद वाचन हब्बल प्रसन्न विक्रम सिंह ओर्व मे समाज क्रिया खेरियट मम मगे समस्त क्रियावली ऐतु दिशागत करादि हबले वटिनाक मट हरी वटिनो हबल कैरुणोत्तेम एत मगे प्रसन्न विक्रम सिंह की मे मंगे सलगे वे मे मे सामुति सत्य ऐतु शरीर कोड़ गाल करप माव समाज हितकर मनुष्य खरी निरूपणे कर रूल शक्ति मतवेन्नो हबल शक्ति मतवेन्नो थिंग ए हबल मगे आदरणीय बिरींद मे बिरींद मठ अतर मठ मुनगहेन्नी माँ वेणिमो दृश्याबाध सहित हो आबाध सहित विषय पतेन किसीम आकार किसीम अध्ययन अय नुसीटी काल वकवान इकने मम वेणी आदरणीय आदर ऐट लबेन्ने आगंत अद्यकीम खरीट मंकी कारण पेहदली माँ वेणिमो पुद्गली ये परिसर एक हिरप के एक निमय आया ते आदर इतम निर्व्याज आई इत आय बहुत ही अहिम कर मम निशा अदटत् अरे जीव विद्यात्मक अगे पिया ऐट अहिम विलातीन और दास किंग आट गिदर अन्न बर विलातीन गिदर गाने नित्य सत्यीन पगले अतम्माय मे तीरने गान कोट अयव समाज चल लाकर ऐट पाउले सह समाजीय वशेन पेमीन हेम प्रश्न आत्म हेम अर्बुद आत्म आदर नामेन अय कलमनाकरणे करगत्ता एक कलमनाकरणे करगत्त जीवित ऐट दैंग एकत्वेलातीन जीवित दिखा एक अवर्दु दास्याक्वेन आसन वशेन इतकोट मगे आदरणीय बिरिंद लोके होनीन मससीन दकीमी मगे विज्ञान में हेत्म अभी एकतु करगत पौल भूमिका वक्यतु अपीठम आवेदिक गमन कपी आना अगे प्रथम प्रेम मगे कीवनी प्रेम देखिए किम मंगमट मे मे वेड़सला पास की अन्ना आदरेट अभी हरि संवेदी अभी आदरे कर मिनीस्तु देव भाई मम्मी खाली कथा कर मातृका एक कल्पना कर श्रवणे कर अपे प्रेक्षकागार मिनीस्तु हित मे मिनीसो हरिम रेडिकल मिनीसुद मे मिनीसो हर यांत्रिक मे मिनीसो हरी विद्यात्मक पिलीवेल हदिच मिनी
පරිගණක වගේ මිනිස්සු කියාගෙන කියන්නේ රොබොටික් රොබොටික් මිනිස්සු නෑ එහෙම නෑ 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 මේක ඇතුලේ මහා පොළවේ හොඳට අඩිය තියෙන මිනිස්සු අපි ඔබ වගේම මේ මස් මාළු කිරි බිත්තර එළවලු මැල්ලුම් කාලා හැදෙන ශරීර තියෙන අපිටත් ඔබට වගේ වඩා හොඳින් දැනෙනවා අපිටත් ඒ හැම දෙයක්ම ඔබට අයිති ලෝකය අපිටත් හැම මාත්‍රිකාවක්ම එක වගේ අයිති වෙනස තියෙන්නේ ඔබට පේනවා මේ ඇස් දෙකෙන් බලන්න පුළුවන් ඒක මට පේන්නේ නැහැ හැබැයි මට කියන්නකෝ ආදරය අතින් ඇස් දෙකෙන් අල්ලපු එක ඇස් දෙක පේන පිරිමියෙක් හරි ගැහැණු කෙනෙක් හරි ඉන්නවා නම් හෙට කතා කරලා මම ආදරය අල්ලගත්ත ඇස් දෙකෙන් කියලා ඒක ඒකේ තියෙන නිර්ව්‍යාජ පදනම ගැන ඔබට සහතිකයක් ඇස් දෙකෙන් ගන්න පුළුවන් වුණාද කියලා මම ආදරය අත් දෙකෙන් ඇල්ලුවෙත් නැහැ ඇස් දෙකෙන් ඇල්ලුවෙත් නැහැ අත් දෙකෙන් සහ ඇස් දෙකෙන් ස්පර්ශ කරන ආදරය මම විශ්වාස කරන්නේත් නැහැ මම මගේ ආදරය අහුලගත්තේ ලෝකාන්තේ ඒක ලෝකාන්තයටත් වඩා ගැඹුරු හැඟීම්බර ආදරයක් ඓතිහාසික ප්‍රේම වෘතාන්තවල රාම සීතලා අපිට හම්බ වෙනවා රොමියෝ ජූලියට්ලා හම්බ වෙනවා ඒ අය විතරක් නෙවෙයි ආදරවන්තයෝ අපිත් එහෙම ඓතිහාසික පරමාදර්ශ පොත්වලට එකතු කරන්න බැරි වුණත් මේ ලෝකේ ලියවපු මිනිස්සු ඒ නිසා මගේ ආදරණීය බිරිඳ මම එකක් කියන්න ඕනේ මහේෂයි කියන්න ඕනේ ඇත්තටම මගේ පුතාගේ නම ශ්‍රේණිය මම මගේ පුතාගේ පාසල් සංවර්ධන සමිතියට දෙමව්පියෙක් හැටියට ගිහිලා තියෙන එක වතාවයි මගේ පුතාගේ දහම් පාසල් රැස්වීමක් නියෝජනය කරලා තියෙන එක වතාවයි මගේ රාජකාරී නිවාඩු මගේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය හොඳටම දන්නවා පාසලේ විදුහල්පතිතුමියක් දන්නවා ඇත්තටම මගේ නිවාඩු වලින් වැඩිපුර කැප වෙන්නේ මේ රටේ අහිංසක මම වගේ මිනිස්සු වෙනුවෙන් මගේ අම්මයි අප්පච්චි බලන්නේ නෙවෙයි ලෝකේ මිනිස්සුන්ට වැඩ කරන ගොඩක් කලාකරුවන්ගේ විද්‍යාඥයින්ගේ චින්තකයින්ගේ පෞල් ජීවිත අර්බුද ඒ අර්බුද පොත්වල ලියවිලා තියෙනවා මගේ ජීවිතේ හතරෙන් තුනක්කට වැඩි ප්‍රමාණයක් කැප කරන්නේ මිනිස්සු වෙනුවෙන් මගේ දරුවගේ පාඩම් වැඩවලට මගේ කාලය ගන්න තරම් කාලයක් මට හොයා ගන්න බෑ ඒක මගේ අසමත්කමක් හැටියට ඔබට කිව්වොත් මගේ පිළිගන්නවා නමුත් මේක තුලණය කරගනිද්දි මගේ බිරිඳ පවුලෙන් දක්වන දායකත්වය වඩාත් ප්‍රබුද්ධයි ඒක අධ්‍යාපනික වශයෙන් මට ළඟා වෙන්න බැරි වෙච්ච ප්‍රතිඵලයක් ඒ ප්‍රතිඵලය මන් තරම් ඉහළට අධ්‍යාපනික වශයෙන් නොගියත් ඒ ප්‍රතිඵලය අත්පත් කරගන්න ඇය නිර්මාණය කළ හැකි දෙමව්පියන් ඇයට ප්‍රදානය කරලා තියෙනවා ඒ නිසා දෙමව්පියන්ට මම ණය ගැති ඇය ගෙදර නොගත්තත් අදටත් ගීතයට යන්න ඕනේ නමුත් මම පුංචි කාරණාවක් කියන්නම් දැන් පුංචි නෙවෙයි බරපතල කාරණාව ප්‍රසන්න ඔබේ දැස පේන්න ඇති නිසා ඔබේ ආදරණීය පෙම්වතියගේ දෙමව්පියන් ඇය ඔබව විවාහපත් කර ගැනීමට ගත්ත තීරණය නිසා අවුරුදු 16ක් ඇගේ දෙමව්පියන් ඇයව ඇසුරු කරන්නේ නැහැ ගෙදරට ගන්නේ නැහැ මම ඇසුරු කරනවා පියා ඇසුරු කරන්නේ නැහැ නමුත් මේක සංවාදයක් හැටියට තවත් අර්බුදයක් නිර්මාණය කරන්න නෙවෙයි මේ කාරණාව මම කිව්වේ නමුත් ඇය මානව කාරණාවක ජීව විද්‍යාත්මක මව්පියන් හැටියට නෙවෙයි සංස්කෘතික මව්පියන් හැටියට ඒ ජීව විද්‍යාත්මක මව්පියන්ට එක වගේම ලෙන්ගතුයි ඇත්ත පුතාට එහෙම ආදරය කරන්නේ නැද සීයා නෝන මහත්තයාගේ තාත්තා ඔයාගේ එයාගේ ආදරණීය මුණුබුරාට ආදරය කරන්නවත් නැද්ද? එහෙම අවස්ථාවක් නිර්මාණය වෙලා නැහැ. මම ඒක නහරි හරියට දන්නේ නැහැ. ආධ්‍යාත්මයේ හැබැයි මේ කිසිදු කාරණාවකින් කිසිදු පාර්ශවයක් තලා පෙලා හෙලා කතා කරන්නේ නෙවෙයි. මම නම් ආරාධනා කරන්නේ මම හැටවත් දැකලා නැහැ. මම ඔහු වෙනුවෙන් පෙනී හිඳලා කියන්නේ ආදරණීය තාත්තේ මේ ලෝකේ හැම දෙම තියලා අපි කවදාක හරි යනවා. ඒ නිසා ඔබේ සෙනෙහස බලාපොරොත්තුෙන් ඔබේ ආදරණීය දියණියගේ කුසින් මෙලව දැකපු ෂෝක් කොළු පැටියෙක් ඉන්නවා ගිහින් හම්බෙන්න. එයා බලන් ඉන්නවා එනකන්. අනිත් කාරණාව ඔබේ දියණිය විවාහ කරගත්තේ ඇස් දෙක පේන කෙනෙක් නම් විවාහ දිනට පසු දින ඒ ඇස් දෙක නැති වුණා නම් ඔබ ඇයට අවවාද දෙන්නේ මොන විදි අවවාදයක්ද? මම කියන්නේ ඒකයි. මුණ ගැහෙනකොට ඇස් දෙක නැති වුණත් ඔහු ඇස් දෙක තියෙනට වඩා ලෝකේ දකිනවා. එකතු වෙන්න සතුටින් ඉන්න
ශ්‍රේෂ්ඨ පියෙක් වෙන්න. අපි යමු ගීතයට. සිංදුව අපේ රහට ගායනා කළා. ඒ වගේම සුමේද ගැනත් යමක් කියන්න සුමේද බණ්ඩාර කොහොමද ඔබට මුණ ගැහෙන්නේ මොනවද සුමේද කරන්නේ මේ දවස්වල? සුමේද මගේ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක්. සංගීත කණ්ඩායමේ සමාරම්භයේ සිටින් මාත් එක්ක මේ ප්‍රශ්න සංගීත කණ්ඩායමේ හැම ප්‍රශ්න ගැටළු විතරක් නෙවෙයි හැම ආනන්දයක්ම සමබර බෙදා හදාගත්ත කෙනෙක් සුමේද ඔක්ටපැට් වාදි ශිල්පියා සංගීත කණ්ඩායමේ. ඔහු මෑත කාලිනව මේ රජයේ රැකියාවකට ඇතුළු වෙන්නේ එතුමාට පුළුවන්කම ලැබුණා. ඉතින් සුමේද මගේ සංගීත කණ්ඩායමේ නියෝජ්‍ය සම්බන්ධික නිලධාරී හැටියට කටයුතු කරනවා. දක්ෂයි. සතුටුනේ සුමේද. වෙයි අපි ඊළඟ ගීතයට යන්නට කලින් අපිට පුංචි විරාමයක් ඕනේ. පොඩි විරාමයක් දෙන්න අපි නැවතත් ප්‍රසන්න වික්‍රමසිංහ තෝරණ අපේ ඊළඟ ගීතය ඉතාමත් ජනප්‍රිය ගීතයක්. विरामेन पश्य अपि नवतत् सजीवी विकतुयेन अददवसे अपि कथानायके प्रसन्न विक्रमसिंह वेन माणयक् दकिन वेन इसव्वकट अपि केन्दवागनेन अपिट हितन्न पुरुदु करन अपिट दकिन्न उगन्नन चरितयक् एनिसा මම හිතනවා අද වෙනමම සිහිනේ කිරය දවසක් හෙට උදෑසන වෙනකොට ඔබේ මානසික මට්ටම් යහපත් විදිහට යම් යම් තැන්වලට විතන් වෙලා තියෙයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රසන්න මේ ඊළඟ ගීතයට යන්න කලින් මම කැමති දයාබර ප්‍රේක්ෂකයෝගේ හදවතේ දැන්
කැකෑරෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔබට ඔබේ පෙම්වතිය මුණ ගැහෙනවා. ඇයිගේ දැස් දැස හොඳින් පේනන යුවතියක්. සහ අයස්කාන්ත බිරිඳක්. ඒ කියන්නේ? ඒ කියන්නේ තාමස් net කළු. ඒ කියන්නේ ප්‍රියමනාප. රූමත්. මේ දැන් මම කිව්වොත් එහෙම මේ ප්‍රේක්ෂක. කොහොමද ඔබ එහෙම කියන්නේ? අය රූමත්. ඔව්. ඔබට කවුරු හරි කියන්නේ ඉතින් රහසින්. නෑ අය රූමත්. එහෙමයි. නියත වශයෙන්ම රූමත්. ඔහමඩ කලින් කිව්වා නම් සමීප රූපයක් මෙතෙන්ට අරන් එන්න කියලා මම ගේනවා. ඉතින් නෑ රූමත්. ඒ රූමත්. ඔව්. ඔබ දැකලා ඔබට මම අභිමානෙන් කියන ඔබ බොහොම කඩවසම් තරුණ පුද්ගලෙක්. සති සතුටුයිගෙන. ඔබේ කිසිම අඩුපාඩුවක් නෑ. ඔබ ඉතා පැහැපත්. හා ඉතාම ප්‍රඥාපන්ත. හොඳ පෞරුෂත්වයක් තියෙන. හොඳ 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 චරිතයක්. අභිමානයක් මට ඒක. ඔව් අවංකවම. ඒ නිසා ඔබට යහපත් තරුණ යහපත් රූමත් බිරිඳක් ලැබෙන්න ඕනේ. ආයිත් ආයිත් හැබැයි ඉතින් මෙහෙමයි ඔබේ ඔබේ ඇස් දෙකේ කතාවේ හැටියට නම් නෑ මම හිතන්නේ වෙන තැනකට යන එකක් නෑ කියලා මම නෑ යන්න තැනක් නෑ ඉතින් කොහෙ ගියත් එකම තැනනේ මීට වඩා වෙනස් වෙන තැනක් නෑනේ මහේෂයි නෑ මේ ඔක්කොම එකයි අන්තිමට බැලුවා අනිත් එක ප්‍රසන්න ඒක මමවත් දන්නව මගේ බිරිඳත් දන්නව ඇයි ඔබ වෙනුවෙන් කරපු කැපකිරීම ඒක කැපකිරීමක් හැටියට අර්ථකථනය කරනවට වඩා මහේෂයි ඒක අවබෝධය ඔත් කැපකිරීම මේ ඒව ගනුදෙනු ඔව් හැබැයි ඉතින් අද වර්තමාන සමාජයේ හැරෙනවා නම් හැරෙන්න තැන් ඕන තරම් තිබුණානේ ඕන තරම් මොකද ඒව මේ ඉරි කෑල්ලකට ගහලා බොය අනිත් තව කෙනෙක් සාක්ෂි මත පදනම් වෙච්ච අපි බොරුවක් කරයි කියලා දෙන අර බටහිර වාදීන් විසින් අපිට දුන්න විවාහ සහතිකය අර කොලකෑලි 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 ටික ඉතින් මේ මේකෙන් ඔබට ගිය විශ්වාසයක් මත පදනම් වෙච්ච එකක් ඉතින් මේ ඒ ඇතුලේ අපේ ආදරය ඇතුලේ පොඩි පොඩි රණ්ඩු සරුවල් ඔය පොදු කාන්තාවන්ගේ තියෙන අඩුපාඩු මගේ බිරිඳගෙත් තියෙනවා පොදු පිරිමින්ගේ තියෙන අඩුපාඩු ප්‍රශ්න මගේ ළඟත් තියෙනවා වගේ ඉතින් මේවා තුරණය කරගන්නට ඕනේ ඉතින් විවාහ ජීවිතය ඇතුලේ අපි එකට ජීවත් වෙනවා ඉතින් මේක කොහේ යන්නද අපි ඔබේ තරුණ බුද්ධිමත් නව යෝන් වේ ගත කරන පුතා කවදාවත් මහල නැත්ද අම්මගෙන් ඇයි අම්මේ අම්මා තාත්තත් එක්ක විවාහ වුණේ කියලා එයා එක එයා මගේ පුතා කියලා මම දැනගත්තේ එයාගේ මොන්ටිසෝරි අවදීම මේ ප්‍රශ්නේ අහලා තිබුණා අම්මට අපච්චි හම්බුනේ කොහොමද ඇයි අම්මා අනිත් අපච්චිලාට ඇස් දෙක පේනවා මගේ අපච්චිට විතරක් පේන්නේ නැත්තේ අම්මයි අපච්චි යාළුවනේ සෙල්ලම් කරන කාලෙද හප්පා ඉතින් මේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න පුතා පොඩි වැඩි දැන් එයා සැහෙන ප්‍රමාණයකින් දන්නවා තව ගොඩක් දේවල් අනාගතේ දැනගනි ඔබ කියපු තේමාවත් එක්ක ලස්සන නිර්මාණයක් කරන කෙනෙකුට ඒක අමුතුම තේමාවක් මං කැමති පුතාගේ මේ දිශානතිය පැත්තෙන් අහනකොට අම්මගෙන් අප්පච්චි මුණ ගැහුනේ කොහමද ඇස් දෙක පේන්නේ ඇයි අපේ අප්පච්චිට නැතු අනිත් අප්පච්චිලාට කියලා අහනකොට ඔව් ඒක හරි සංවේදී ප්‍රශ්නයක් මං ඊළඟ සින්දුවට ගීතයට යන්නද එහෙම මිදුලේ සුදු වැලි තලේ මිරි වැලි සංගලක සලකුණු ඇයි මේ ගීතයට කැමති? අපි මේ කලින් ගීතේ කතා කළේ ආදරය සහ විශ්වාසයනේ. ඔව්. දැන් මේ ගීතයේ සැකය සහ විශ්වාසය. බලන්න මේ දෙක අතර තියෙන රිත්තකේ නිසා මොන ප්‍රශ්න අපේ සමාජය ඇති වෙනවද කියලා. කාරණා කීපයක් තියෙනවා ගීතේ තෝරන්න. ඒක තමයි හෙන්රි කල්දේරා කියන්නේ අපේ ගීත සාහිත්‍යයට එතුමත් දිනෙත් නොපෙනෙන නිර්මාණවේදියෙක් හැටියට දායාද කරපු ගීත කීපයක් අතරින් එකක් මේ ගීතය. බලන්න ඔහු තාරපැටියා ගැන ලිව්ව ගීතේ තාරපැටියා කියන ගීතය තමන්ගේ පුතා පදනම් කරගත්ත ඒ හුරතල් තාරපැටියා ඒක ලොකු බහවෝක්ති අතිශෝක්ති පුරාණෝක්ති නෑ හැබැයි ඒ ශබ්ද රසය හරහා ඒ චූටි දරුවෙකුට නැලෙවෙන්න කියපු ඒ ඒ ඒ ඒ ඒ ඒ ශබ්ද රසයත් එක්ක අපේ ඇති වෙන අර මනෝභාවය අපේ ළමයට කොච්චර ළඟද කියලා ඒ වගේම එකක් ඊට වෙනස් එකක් බිඳුලේ සුදු වැලි තලේ එදා හැබැයි එතුමා අපේ ජනශෘතිය ඉතා අපූර්වට පාවිච්චි කරලා තිබුණා ජනශෘති ඔව් අනිවාර්යෙන්ම ඔව් අර මංගේ මහාවෝක්ති අතිශෝක්ති වක්‍රෝක්ති නෑ නෑ කියලා තියෙන දේ හරි සරලව සහ මේ ළමයෙකුට දැනෙන්න කියලා තියෙනවා ඇත්ත ඉතින් මේ බිඳුලේ සුදු වැලි තලේ කියන ගී අපිට අහන්න හම්බ වෙන්නේ නැහැ මේකේ එක තැනක තියෙන මේ කතකයා හෙන්රි කල්දේරා මහත්මයා නෙවෙයි මම මේ කිව්වේ මේ ගීතයට පාදක වන කතකයා මේ පාසලකුණුද තමන්ගේ සරප්පු දෙක දාගෙන පාවාන් හිවර දාගෙන ඇවිදින ළමයාගේ කියලා දැනගන්න තව දවස් 5ක් පරක් වුණා නම් එහෙම
මේ ගී අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඇත්ත. එක්ක මේ කතක හිරගයක නැත්නම් තවත් මරණයක් සම්බන්ධ ගීයක්. අවංක. නිර්මාණය වෙන්නේ. අවංක. මේ සම්බන්ධව ලියවිච්ච බොහෝ කෙටි කතා ලෝක සාහිත්‍යත් අපි අහලා තියෙනවා. හැබැයි මගේ මිත්‍රෙක් ඉන්නවා ලක්ෂ්මණ හපාරච්චි කියලා මගේ අල්ලපු මේස සගයා මගේ කාමරේ මේ විද්‍යාලෝක විද්‍යාලේ. ඔහු 2015 වර්ෂයේ මල්ල ක්‍රීඩා සංගමයේ විශේෂයෙන්ම මේක ක්‍රීඩා කටයුත්තක් සඳහා ගිහින් තිබුණා. පාසල් මල්ල ක්‍රීඩා සංගමයේ කණ්ඩායමක් එක කළමනාකරු වශයෙන් ඔහු ගිහිලා තිබුණා මේ චීනයට. චීනයට ගිය වෙලාවක මේ ගීතය ඔහු මුමුණනකොට ඔහුගේ මිත්‍රයෙක් මේක පරිවර්තනය කරලා තිබුණා ඉංග්‍රීසි භාෂාවට. චීන කාන්තාවන් කීප දෙනෙකුට තමයි මේ ගීතය ඔහු ගායනා කරලා තිබුණේ. මේක ගායනා කරනකොට මේ ඉංග්‍රීසි පරිවර්තනය අහගෙන හිටපු එක්තරා කාන්තාවක් ඉතාම විශ්මයටපත් වෙලා බිම් බලාගෙන අනුවේදනීය මුහුණුවරකින් මේක රසවින්ද කියලා කිව්වා. බලද්දි සිද්ධිය මේ ඒ කාන්තාව ෆ්ලැට් එකක තමන්ගේ ස්වාමියාත් එක්ක ජීවත් වෙච්ච කාන්තාවක් කවුරු හරි කෙනෙක් වෙන ගෙදරකට මේ ෆ්ලැට් කියන්නේ ගෙවල් සමූහයක් එකට තියෙනවනේ මේ එක ගෙදරකට යන කෙනෙක් මේ කාන්තාවක ඉන්න ගෙදර නිවසේ ඒ කියන්නේ දොරටු වාසල පාවාන් වල ගලවලා ගිහිල්ලා හා මේ පාවාන් වල හදිසියෙම ඇස ගැටිච්ච ස්වාමියා කල්පනා කරන්නේ කවුරු හරි මේ ගෙදරට ආව අනියම් ස්වාමි පුරුෂයෙක් විසින් අමතක වීමකින් හදිසියෙ මේ සරෙප්පෝ දාලා ගිහිල්ලා කියලා ප්‍රතිඵලය දික්කසාදය ඔය චීන විවාහය ඇතුලේ පොඩි අධිපතිවාදී නිදහසක් තියෙනවා පිරිමින්ට අද බැන්දොත් හෙට දික්කසාද වෙන්න පුළුවන් ආකාරයේ නීති සම්පාදනය වෙලා තියෙනවා මිනිස්සු කියන්නේ මහේෂායේ ස්වභාවයෙන්ම සංක්ෂාර්ථවාදී මේ වචනේ බර වචනයක් වුණාට සැකයට තුරු දෙන පදනමක් සහිත කණ්ඩායමක් සත්වකර විශේෂයක් සංක්ෂාර්ථවාදී සැකමුසෝයි හැම දෙයක් දිහාම බලන්නේ හැබැයි මගේ බිරිඳට තව කෙනෙක් එක්ක යහන්ගත වෙන්න අවශ්‍ය නම් මට විවාහරික භාෂාවෙන් කිව්වොත් ලොවෙත් ඒක වළක්වන්න බෑ මට එහෙම වළක්වන්න අවශ්‍යත් නෑ මොකද දන්නවද මේ ලෝකයේ ඇති වෙන හැම බැඳීමක් දිහාම මේක මේ අනිත් අය මම කියන එක ගන්න එපා ඒ විදිහට මම බලන්නේ සාපේක්ෂව තමන්ගේ ප්‍රේමය ශක්තිමත්ව ගොඩනගා ගන්න ආත්මීය වාසනාවක් තියෙන්න ඕන ලෝකයේ ඇතුලේ අද වෘත්තිකීන් තුල තියෙන විවාහ සම්බන්ධතා කඩා වැටීම් වලින් මොනතරම් උසාවි පිරීලා තියෙනවද ඒ අය නූගත් මිනිස්සු නෙවෙයි ඒ අය දැනුගත් සමාජයේ වෘත්තීය මට්ටමේ සබුද්ධික ජනතාවක් හැබැයි මේ ඇතුලේ සැකේ සහ අවිශ්වාසයේ පදනම් කරගත්ත ගීත සාහිත්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නෙම මේ ප්‍රශ්න නිසා අර්බුදයට ලක්වන පෞල් ජීවිත ඇතුලේ දුක් කතා තීර නිසා මම ඊට වඩා ගැන කතා කරන්නේ හෙන්රි කල්දේරා මැතිතුමාට උපහාරයක් වශයෙන් ඒ වගේම අපි මේ වෙලාව මේක බලන් ඉන්නවා මේ සමෘද්ධි අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්තුමත් අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමත් මේක බලනවා අනිවාර්යයෙන් එතුමත් ගරු මගේ මිත්‍ර මේ ගරු අමාත්‍යවරයාත් එක්කම නමුත් මම රාජ්‍ය ලේකම්වරයාත් කිව්ව අයිකන් එකක් හෙන්රි කල්දේරා මැතිතුමා කියලා අපි ඒක අපි ඒක අපේ හදපත්ලින් පිළිගනිමින් එතුමට උපහාරයක් වශයෙන් උත් මේ පවතින සමාජ ප්‍රවණතාවය මේ ගීතය තුල නැවත ප්‍රතිනිර්මාණය නොවේවා කියන ප්‍රාර්ථනාවනුත් මේ ගීතය ගැන අපි ගායනා කරමු දලිත් ගායනා කරමු ඔබ මම හිතනවා ගීතයේ විචාර කාල සීමාව තුල කෙටි කාලය තුල මහා දැවැන්ත සමාජ කාරණා රසක් මතු කළා හැබැයි මම හිතන්නේ ඒවා හැම දිනකටම ඒ අධ්‍යක්ෂින් විඳින්න තරම් ශක්තියක් ඇති කියලා ඔබ ඒව වැඩි දියුණු කරලා ප්‍රගුණ කරලා තියෙන හින්දා ඔබ ආද ඒ මට්ටමට ඇවිල්ලා කතා කරනවා එහෙම නේද ඇත්තෙන්ම ඇත්තෙන්ම ඔව් හොඳයි අපි ගීතේ ගායනා කරන්න ආරාධනා කරන්නේ ලලිත් ප්‍රියන්තට ලලිත් මම හිතනවා පෙරහුරුවේදී මම දැක්කා ලලිත් ඔබ ඉතා කිට්ටුවටම හෙන්රි කල්දේර මහත්මයාගේ හඬට කිට්ටුවටම ගායනා සතුටුයි අපි ඔබට සුබපතනවා ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න
ජලයේ නිරිවැලි සගලක සලකුණු විදුලේ සුදු වැලි තලයේ නිරිවැලි සගලක සලකුණු දැක මාහත පතුලේ සැකය කිඋපදින්නේ මානිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ බිරිඳට සොයුරා නොමැත මා සොයුරු දාසනීපෙන් බිරිඳට සොයුරා නොමැත මා සොයුරු දාසනීපෙන් මගේ යාළුවෙක් නිවසට ආවද මන්දා ඊයෙත් හැන්දෑවරුවේ මා එන විට විදුල පුරා තිබුණා මිරිවැටි සලකුණු කාගෙද මන්දා විරිවැටි සලකුණු කාගෙද මන්දා විදුලේ සුදු වැලි තලයේ විරිවැටි සඟලක සලකුණු දැක මාත පතුලේසකය කිඋපදින්නේ මානිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ සින්යුතුමා නිවසට ගොඩ වැදුනා අවුල්වගිය මන සින්යුතුමා නිවසට ගොඩ වැදුනා මගේ හිතගත නෙත වෙහසූ රහස හෙලියුණා මගේ පාවහන් පළදා සුරතල් පුතු ඇවිදිනවා උංචි දෙතොල් අතරින් කිරිසිනා මතුණා එවන් සිනා මල් දුටු සද වේස දුරුණා ඒවන් සිනා මල් දුටු සඳ වෙහෙස දුරුණා අනේ මහේෂයි මට විශේෂ දෙයක් කියන්න ඕනේ මෙතනදී මේ විෂණ සංගීත කණ්ඩායම මෑත කාලීනව එකම වෘත්තීය සංගීත කණ්ඩායම කියලා කියන්නේ මේ තුෂාබාද සහිත විවිධ සංගීත ශිල්පීන් රටේ ඉන්න කණ්ඩායමත් ඉන්නවා ලංකාවෙන් එළියට ගියේ ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගත්ත එකම සංගීත කණ්ඩායම වෘත්තීයමය වශයෙන් අපි කියලා මම නිර්භීතව මේ වේදිකාවේදී කියනවා හැබැයි මේකට අපි ඔබට අපිට මෙහෙම මුණ ගැහෙන්න සහ මේ මෑත කාලීනව මේ පොහුණු වීම කටයුතු වලට මෙයා එකට එකතු කරගනිද්දී අපිට මූල්‍යමය ශක්තියක් නැහැ ඒකට හැබැයි අපේ සංස්කෘතික වර්තමාන අධ්‍යක්ෂකතුමිය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය තරණි අනෝජා ගමගේ මැතිතුමිය එතුමියගේ වෘත්තීය සීමාවෙනුත් ඔබට ගිහිල්ලා මම හිතන්නේ එතුමිය අපිට දෙන විශේෂයෙන්ම මේ ප්‍රවාහන අනුග්‍රහය ප්‍රවාහන පහසුකම් සපයමින් මේ කණ්ඩායම එකට එකතු කරන්න අපිට දෙන අනුග්‍රහය නැති වුණා නම් එහෙම අපි විශාල අර්බුදයකට ලක් වෙනවා ඒක අපි මේ දකින సౌందර්ය ක්‍රියාන්විතයේ තරම් මේ පැහැවර නැහැ ඒ අනෝනාවය තනිකර අනෝනාවක් ඒක මොකද අපේ ඒ සිතකින් එළියට ගන්න පුළුවන්කමක් තිබුණත් මේක ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව අපිට උදව් කරන එතුමිය ඉතාම කෘතවේදීව මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන මහේෂයි ඒක ඇත්තම වැදගත් අවස්ථාවක් මොකද විශේෂයෙන් අනකාගේ අවශ්‍යතාවය කියවා ගැනීමේ හැකියාව සාහිත්‍ය රාජ නිලධාරීන් ඉන්න එක මම හිතනවා ඒයින් යපෙන ජනතාවගේ වාසනාව කියලා මේ මාසේ 13 වෙනිදා හවස දෙකහමාරට 2:30ට විෂන් මියුසික් බෑන්ඩ් Facebook page එක හරහා සහ විෂන් මියුසික් බෑන්ඩ් YouTube channel එක හරහා විශේෂත්වය තමයි ලංකාවේ පළවෙනි වතාවට බ්ලැක් කියන සංගීත කණ්ඩායම ලංකාවෙන් එළියේ ගොඩක් ජනප්‍රිය ලංකාවේ ජනප්‍රිය දෙනෙත් පිරෙන සංගීත ශිල්පීන්ගෙන් සඳුම්ලත් සංගීත කණ්ඩායමක් බ්ලැක් කියලා කියන්නේ මේ බ්ලැක් කියන සංගීත කණ්ඩායම එක අපි දියත් කරනවා මේ විශේෂ ප්‍රසංගයක් පැය 4ක මේ ප්‍රසංගේ නරඹන්න ඔබට කිසිම බාධාවක් නැහැ කිසිම මුදලක් අය කරන්නේ නැහැ අපේ මම කලින් කිව්වේ channel එකෙන් හරහා එන්න පුළුවන් vision music band page එක vision music youtube channel එක හරහා මේක නරඹන්න පුළුවන් අපි මේක දියත් කරන්නේ විශේෂ වැදගත් කාර්යතාවයක් වෙනුවෙන් මහේෂ් අයියේ මොකද මේ සංගීත කණ්ඩායම එදාට ඔබට දකින්න පුළුවන්
අපේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් ගීත ගායනා කරමින් වාදනය කරන ආකාරය අපිට පුහුණු වීම කරන සදා ස්ථානයක් සම්පාදනය කිරීම සඳහා මුදල් උපයා ගැනීම ආරම්භණින් තමයි මේ ප්‍රසංගයේදී යත් වෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අපි මේකෙදී විශේෂයෙන්ම මේ ප්‍රසංගයේදී යත් වෙනව රටවල් කීපයක් පාදක කරගෙන ඕස්ට්‍රේලියාව සවුත් කොරියාව සිංගප්පූරුව අපේ ශ්‍රී ලංකීය අපේ සහෝදරින්ට පුළුවන් ඩුබායි රාජ්‍ය ඇතුළු මැද පෙරදිග රටවල් මැලේසියාව ඉන්දියාව මේ මේ ප්‍රදේශවල රැඳිලා ඉන්න අපේ අහිංසක ශ්‍රී ලංකීය සහෝදරින්ට මේ ප්‍රේක්ෂකාගාරය නියෝජනය කරන ඔබ මේ ප්‍රසංගේ නරඹන්න එන්න මේ ප්‍රසංගේ නරඹලා අපිත් එක්ක එකතු වෙන්න මේ අපේ ඊටාම සංවේදී సౌందර්ය මේ ඇක්ටර මේ මේ సౌందර්ය ව්‍යාපාරය සුභවාදී సౌందර්ය ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය වන ඒ ප්‍රැක්ටිස් රූම් එක නිර්මාණය කරන්නේ සොඳුරු නිමවුම නිර්මාණය කරන්න ඔබට දක්වන්න පුළුවන් දායකත්වය සහයෝගයේ උපරිමයෙන් දක්වන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරන ඔබට ආදරෙන් හොඳයි ප්‍රසන්න මම හිතනවා ඔබට යහපත් ප්‍රතිචාර ලැබේ කියලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඒ වගේම අපි යනවා අපේ වැඩසටහන ඊළඟ ගීතයට ඉතාමත්ම කාලෝචිත සහ හැමදාම සර්වකාලීන හැමෝටම පොදු අත්දැකීම් සහිත වෙනස්ම ගීතයක් පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි ඔබට ඉරෙහිවි නැගිටින්නේ ඇයි මේ කතා කරන්නේ ඔබ මම මේ විශේෂයෙන් මේ පණිවිඩය දෙන්න කැමතියි මම නියෝජනය කරන මගේ ආදරණීය ආබාධ සහිත නැත්නම් විවිධ ආබාධ සහිත දෘශ්‍ය ශ්‍රව්‍ය කතන සහ විවිධ බුද්ධිමය සහ මානසික ආබාධ සහිතත්වයන්ගෙන් පෙළෙන පුද්ගලින් සහ ඒ ආශ්‍රිතව විවිධ පීඩාකාරී තත්ත්වයන් ඇතුළේ ජීවත් වෙන දෙමව්පියන්ට සහ ඒ නෑදෑ හිත මිතුරන්ට මේ ධනේශ්වර ක්‍රමය ඇතුළේ මම පස්සේ කතා කරනවා මේ ගැන යම් යම් අඩුවැඩි වශයෙන් ඔබත් මමත් මේ ඉන්න ලෝකයේ ඇතුළේ ඇති හැකි මිනිස්සුන්ට මේ රටේ ලෝකේ තියෙන පිළිගැනීම වඩා ඉහළයි අපි දුප්පත් වෙන්නේ ආර්ථිකමය වශයෙන් නම් අපි ළඟ කවුරුත් නැහැ බලය ධනය ශක්තිය අධ්‍යාපනය රැකියාව මේ සියල්ලන්ගෙන් සම්පූර්ණ වෙන ජීවිතයක් ඇතුලේ සමාජගත වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි මේ ඇතුලේ අපිට අත්පත් කරගන්න බොහෝ සමාජ සංඝටක අපිත් එක්ක රැඳිලා ඉන්නවා මේ හැම කටයුත්තක් ඇතුළෙම ලොකු පිළිගැනීමක් එක්ක අපිට රැඳෙන්න පුළුවන්කම තියෙනවා හැබැයි මම නියෝජනය කරන ප්‍රජාව මේ දරිද්‍රතාවෙත් දරිද්‍රතාවෙ ඉබටත් පහලින් ඉන්න කොටසක් සංඛ්‍යාලේඛන වලට අනුව නම් මේ අය 118ක් ආසන්න වශයෙන් මේ අයගෙන් 71ක් විතර කිසිම රස්සාවක් නොකරන පිරිසක් මම මේ අයට කියන්න කැමතියි මේ දෙනෙත් පෙනෙන දෙසමන් ඇසෙන අනාබාධ සහිත ප්‍රජාවට මේ ගැන ඕනතරම් කතා කියන මිනිස්සු ඉන්නවා මේ රටේ වයිවර්ණ ආකාරයේ හැබැයි මගේ ප්‍රජාව නියෝජනය කරන ඒ කණ්ඩායමටත් ඔවුන් රැකබලා ගන්න ඔවුන්ව ධෛර්යයෙන් ඉදිරියට ඉදිරිගාමී කරවන්න උත්සාහ දරන ඔවුන්ගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරයන්ට මම කියන්නේ මම දෙනෙත් නොපෙනී ආපු යම්කිසි දුරක් තියෙනවා ඒ දුර ඇතුලේ අද මම යම්කිසි ඔබ කිව්වා වගේම යම්කිසි සමාජ ප්‍රගමනයක් අත්පත් කරගෙන තිබෙනවා මගේ සමාජ ප්‍රගමනය පසුපස මගේ සහාය ලබා ගනිමින් මගේ එක පසපසින් සහ ඉදිරියෙන් ඉන්න මිත්‍රයින් පිරිසක් ඉන්නවා වඩා හොඳ සෞර්ධයින් හැටියට ඒ හින්දා ඒ නිසා මේ සමාජය අත්පත් කරගන්න තමන්ගේ ඉන්ද්‍රියමය සහ මානසික ආබාධ සහිත තත්ත්වයන් නොසලකා ඔවුන්ව ඉදිරිගාමී කරවන්න ඔබට දක්වන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න එහෙම නොවුනොත් නම් ඔබේ ආදරණීය සහෘදයා ඔබේ ආදරණීය ශිෂ්‍යයා ඔබේ ආදරණීය දුව ඔබේ ආදරණීය පුතා මානසික වශයෙන් ආබාධ සහිත වෙන්න පුළුවන් ශාරීරික වශයෙන් ආබාධ සහිත වෙන්න පුළුවන් මේ පුද්ගලයින්ට සමාජයක් නිර්මාණය කරන්න ඔබට ලැබෙන්නේ නැහැ දෙනෙත් පෙරණ දසවන් ඇසෙන අනාබාධ සහිත පුද්ගලයින්ගෙන් ඒ සමාජ වාතාවරණය අපිට බලාපොරොත්තු වෙන්නේ සැහැණ කාලයක් යයි ඒකට මේ රටේ ආකල්පමය වශයෙන් පොහොසත් පිරිසක් අපිට හොයාගන්න නිර්මාණය කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන ඒ නිසා මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් වෙහෙසෙන ගුරුවරුන්ට මම නියෝජනය කරන ප්‍රජා වෙනුවෙන් බර තියෙන ඒ අහිංසක දෙමව්පියන්ට හැකි උපරිම ශක්තියෙන් ඔබේ දරුවා ඔබේ හිතවතාව ඉදිරිගාමී කරන්න අවශ්‍ය සියලු ශක්තිය කැප කරන්න මගේ ආදරණීය මව්පියන් මගේ ආදරණීය නෑදෑයින්
අඩිවැඩි වශයෙන් මගේ ආදරණීය මිතුරු මිතුරියන් කැපකල ශක්තියට පින් සිද්ධ වෙන්න තමයි මම මේ වේදිකාවට අද ගොඩ වෙන්නේ මටත් වඩා ශක්තියින් තියෙන මිනිස්සු මගේ ලෝකය තුල අත දෙන්න කෙනෙක් නැතුව ලත වෙනවනම් ඒ අයට තමන්ගේ පවුලෙන් යම්කිසි කාර්යභාරයක් උරුමයි තමන් නියෝජනය කරන සමාජයෙන් යම්කිසි කාර්යභාරයක් උරුමයි ඒ අදාළ පුද්ගලින් නියෝජනය කරන හැම සන්දර්භයක් ඇතුළෙම ඒ අයට අත දෙන්න අවශ්‍ය ශක්තිය නිර්මාණය කරගන්න බැරි වුණොත් නැති ප්‍රශ්නත් ඔබේ ඔළුව මත තමයි පතිත වෙන්නේ ඔබේ ආබාධය ද්විතීක ත්‍රිතීක ආබාධයක් බවට පත් වෙනවා මේ සමාජය ඇතුළේ ඒ නිසා අපිට මේ ලෝකය හදන්න අපිට කටපාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නමුත් අපේ අයට අපිට කියන්න පුළුවන් ලෝකයට ගැලපෙන්න හැදෙන්න කියලා සමාන අවස්ථාවන් ඇතුළේ සාධාරණ ඓතිහාසිකම් වෙනුවෙන් සටන් කරන සමාජ ක්‍රියාකාරකීන් හැටියට අපිට කියන්න පුළුවන් කරන්නේ අපි නෙවෙයි හින්දා මම ඒ කරවා ගැනීම සඳහා නිර්ලෝභීව කරුණු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සම්පාදකීන්ට වඩා වගකීමක් තියෙනවා කරව ගන්න තැනට තල්ලු වෙන තල්ලු වීමට නියමිත වෙන්න මේ සමාජ සන්දර්භයේ මගේ කණ්ඩායම නියෝජනය කරන අපේ ආදරණීය ආබාධ සහිත සහෝදරීන්ගේ අම්මල දාතරට කතා කරලා කියන්න ඔබේ ආදරණීය දරුවාගේ හෙට දවස පෝෂණය කරන්න ඔබට වගකීමක් තියෙනවා නැති ප්‍රශ්න ඔබේ උරුම මත කඩා වැටෙන්න කලින් කියලා ඔබ හිස මත
ගීතේ ගායනා කළේ සඳරූ ප්‍රියංවදා ඉතාමත්ම රහට හැඟීමෙන් ගීතේ ගායනා කළා අපිට තවත් විරාමයක් ඕනේ ඒ විරාමයෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අද සතියේ මේ සතියේ කවුද අපේ පියෝඩේල් ජයග්‍රහකයා වශයෙන් පත් වෙන්නේ සහ මේ සතියට අදාළ රුපියල් 25000ක මුදල දිනා ගන්න කියලා අපි බලමු මේ විරාමයට ගිහින් ආවට පස්සේ विरामें पस्से वेडसटान प्रसन्न मे मगे हिते तीबुनु तवत्न असिए युत कारण मंगेन अवसर गवन दहा कमक हाँ मठ ध्यान उब एस देख पेन नती කෙනෙක් හැටියට ඔබ ජීවිතයේ ඇස් පිරෙන මිනිස්සුත් එක්ක තමයි වැඩිපුර කටයුතු කරන්නේ. ඇස් දෙක පිරෙන මිනිස්සුත් එක්ක කටයුතු කරනවා මම වගේම මම නියෝජනය කරන විවිධ අර්බුද වලට ලක්වන කණ්ඩායම් වෙනුවෙන්. එතකොට ඔව් එහෙම කටයුතු කරනකොට ඇත්තටම මේ හිතට දුක දැනෙන දේවල් නැද්ද සිද්ධ වෙච්ච සිදුවීම් නැද්ද තියෙනවා. අපිට දුක දැනෙන්නේ අපේ දෘශ්‍යාභාවිත බවමත නෙවෙයි ඒක අපිට උපතින් උරුම වෙච්ච දෙයක් මට නම් ඒ උරුමය ඇතුලේ අපි ඒ පුහුණුව ලැබලා තියෙනවා හැබැයි දෘශ්‍යාභාවිත බව පදනම් කරගෙන යම් යම් ඇති වෙන අර්බුදවලදී ආබාධය මත නම් මේ අර්බුද නිර්මාණය වෙන්නේ ඒ ගැන ඇති වෙන පීඩාව අතිමහත් ඇතර ඒ කියන්නේ මට මතකයි අවස්ථා ගණනාවක් තියෙනවා එකක් එකම कारण मंकी मम समन सेवा डिपार्टमेंट वसर दहायक वैड करे एक गुरु पत् गुरु पत्रीमकटेन खाली मम दुश्याबाद साहित्य पुद्गरी वैडकर्ण संवर्धारी वर खरी मैं काटय कले ते संबंध मम विशेषण मे ये वसर दहाय तुले दिन पेनेन अतम्राज नीलधारी सह स्वेच्छा नीलधारी अत्पत्कर्गत पीडावन थी व्यरदी वैट ही मेक् स्वभावन्म पिटिका संवादशैली एक अभी विधि खरी अड़पाड़वाक वरदक दुत्ते हिम एक विधि पोड़ी पोड़ी अपे दूर कम संहटी स्म इटती है हदागण्ये अभी वृत्ति प्रागुण्यते हे भाई मम न्यो मम सेवे कर अर्धराज्य विद्यालय कलमणाकार वर एक अतिवेच पोड़ी संवाद दूरदिकिया प्रतिपल उने एस दिखेन्नति माव एस दिखेन धर्वांट वेडकनी समाज सेवा दिपार्थमेंट मठ मारुम क्लबिन मंद मनसिक शिष्य वेडकन तन महिता एस दिखेन्नति माव मारुकर्ण एस दिखेन्नति धर्वांट वेडकन तन की मंद मनसिक धर्व तनकट मे मारव आत्संकरे हरी मे मारव पदनम कर मे 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 यो मे योजना वा मारव मारव मठावा ये ट्रांसर का यदि मम तेरुंगाते दें मम करपू यम किसी सत्कार वर्धवा वट गणीम मगे आदरणीय बिरीद इतम मे पोहसत् पौड़क कांता वाक मे मठ मे समाज क्रियावल हेतुले मे मूल्य मे वशन उत्पत्कर्गण आवश्यकता व्याख्या मम पोहसत्नी हे भाई कुहम उन्ना मठ मे आवश्यकता व्याख्या मुगत मम आगम दहम एक जीवत्व भोगे मीवते विधि मम कर्मे विश्वास करण तदी स मे वरदा वटा गणी मेक मारु करण हेम तनकट पैवीसी हतरे मारु हदा गण कलकिरी मे प्रतिपल मम दृश्याबाद सहित शिष्यंट उगन्व मीन ये गतगर्भ काल सीमावट समुदील मम एन गुरुवृत्तिट किटिम काल अतुत दिन पेन शिष्यंट वेडकर मम मगे दक्षकम मत वसुण अतुत मद्यम पलाते मगे
මම වැඩ කරපු විද්‍යාලවල ගුරුවරුන්ගේ සහයෙන් සමුදාරේ ගුරුවරු කීප දෙනෙක් එක එකතු වෙලා කරපු වැඩසටහනවල ප්‍රතිඵලයක් හැටියට කමල රසවන්ත සම්මාන උළෙලවල් තුනක් තිබුණා සමුදාරේ ගුරුවරුන්ට අවුරුදු තුනේ මම සම්මාන ගත්තා දෙනෙත් පෙරණ ශිෂ්‍යයින්ට වැඩ කළා මම මේකයි කිව්වේ මේ එක එක කතාවක් කෝච්චියකට යන්න ඉන්නකොට ස්ටේෂන් එකේ මට කෝච්චිය කිට්ටු යන්න ඕන මෙන්න මම ස්ටේෂන් මාස්ටර් කෙනෙකුට කතා කරලා ඇහුවා මේ මට පොඩ්ඩක් මේ පොලිමෙන් එළියට ගිහලා ටිකට් එකක් ගන්න ඉන්න විදිහකට ඉන්නවා ඔයාට මේ පොලිමෙන් එළියට ටිකට් දෙන්න පුළුවන් කමක් නැහැ පොලිමේ ආපදිර යන්න කියලා මේ පොලිමේ මට යන්න හමු වුණේ නැහැ කෝච්චිය ගියා පොලිමේ මම ගියා පොලිමේ වල වෙදී කෝච්චිය ගිහිල්ලා සමහර සමාජ ක්‍රියාකාරකම් වලට අපි එන්නේ බස්වල සමහර නෙවෙයි මම එන්නේ බස් එකේ මට යාන වාහන නැහැ මේ සමාජ ක්‍රියාකාරකම් වලට ඇවිල්ලා රැයට රැය වෙලා කොළඹට ඇවිල්ලා මම නුවර බස් එකක නැගලා යනකොට එක කකුලෙන් යන්නේ සමහරලාට බස් එකේ සෙනග මගේ අනිත් කකුල මට තියාගන්න තරක් නැති තැනකට මාව හිර වෙනවා සමාජ වශයෙන් සහ ආර්ථික වශයෙන් මම හිර වෙනකොට මට දැනෙන දේ තමයි සමාජ ක්‍රියාකාරකම් වලට ඇවිල්ලා මම පවුලට කරන්න තිබුණ යුතුයකම් කොටස තියෙන වෙනුවෙන් තියෙන කාලය කැප කරගෙන මම තෙන්ට ඇවිල්ලා එක කකුලෙන් යන්න හදනකොට මේ දුප්පත්කමත් මේ ආබාධිත භාවයත් එක්ක මේ සමාජය තවත් වෙනත් ආත්ම භවයක මම උපදිනවද කියන කාරණාව මේ මුහුණුවරේ ඒ නිසා මේ මුහුණුවරින් මම මිදෙන්න මේ ප්‍රතිඵල වලින් මම මිදෙන්න ඕන ඒ නිසා මම මගේ සමාජ ක්‍රියාකාරකම් තවදුරටත් ධෛර්යමත්ව මම ඉෂ්ට කරනවා මේ අනුවේදනිය අධ්‍යක්ෂකම තමයි මට තියෙන්නේ හාමේ මට වඩාත් සංවේදී වුණේ දුම්රියට ගොඩ වෙන්න ටිකට් පතක් ගන්න පෝලිමේ ඉන්නකොට මේ ඇස් දෙක පේන්නේ නැති සමාජ මේ සමාජයේ යහපත උදෙසා වැඩ කරන මේ මිනිස්සයාට ඒ අවස්ථාව නොදීපු ස්ටේෂන් මාස්ටර් ගැන චක්‍රලේක ඇතුලේ විශ්ව නීතිය හැම නීතියටම වඩා ප්‍රබලයි කාටවත් දඬුවම් දෙන්න එපා නොදෙන්නත් එපා අපි බලමු මේ කවුද කියලා මේ සතියේ ජයග්‍රහකයා ඔබේම වාසනාවන්ත මේ අතින් මෙන්න මං අත තිබ්බා කැමති තැනකින් කැමති විදිහට තෝරලා දෙන්න කවුද රුපියල් 25000 දිනා ගන්න කියලා අපි බලමු හොඳයි හරි මේ සතියේ ජයග්‍රහකයා වශයෙන් අපිට හම්බු වෙන්නේ AB නිශාන්ත කිත්සිරි 55න් 40 මාලිගාවත්ත මහල් නිවාස කොළඹ 10 AB නිශාන්ත කිත්සිරි 55න් 40 මාලිගාවත්ත මහල් නිවාස කොළඹ 10 ඔබට අදාළ ඔබේ තෑගි මුදල රුපියල් 25000 සහ ඔබට වටිනා පියෝඩේල් කිරි නිෂ්පාදනය තුලත් තෑගි පාසලේ ඉක්මනින් ඔබට ලැබේවි. හොඳයි. අපි යමු අපේ ඊළඟ ගීතයට. ඔබ තෝරනවා HR ජෝතිපාල මහත්මයා ගායනා කරන සල්සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල්ලතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිගෑරේ. කලින් ගීතේම දිඟුවක් මේ. කලින් ගීතය සත්‍යයේ ගීතය කැසට් පටයට නන්දාමාලනී අපි ගෞරව කරන ආදරණීය කරන කලාශිල්පිනිය විසින් ගායනා කරන ලද ගීයේ විශාද නන්දමාලනිය මේ ගීතයේ සංගීත චිත්‍රපටයට ජෝතිපාල එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරන ලද ගීයක් විජේමාලනී දිගහැරුමත් එක්ක ඒ රංගන වේදිකාවේ දිගහැරුමත් එක්ක ඒ සිදුවීම් කිහිපයක් ආශ්‍රිතව තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ සරත් දසනායකයන් ගිය අතින් සංගීත නිර්මාණය කරුණාරත්න අබේසේකරයන් පද රචනය මේ ගීතයේ චිත්‍රපටයට අදාළ නොවන දර්ශන පෙළක් මම ඔබව මේ නිරූපණය කරන්න කැමති ඔබේ මනෝභාවය තුළ. ඒ කියන්නේ ඔබ අහලා ඇති අපේ ජාතක කතා සාහිත්‍යයේ කාලකන්ණි ජාතකය. කාලකන්ණි කියන නම පදනම් කරගෙන සමාජයෙන් ප්‍රතික්ෂේප වෙච්ච මිනිසෙක්. සිට පුත්‍රයාගේ ගෙදර කියනවා බැල මෙහෙවරට. ඔහු ගන්නවා බැල මෙහෙවරට. සිට පුත්‍රයා දොස් කියනවා ඇයි මේ කාලකන්ණි කියන මිනිහව ගත්තේ? සිටපුත්‍රයා ටිකක් ධනාත්මකයි. ඔහු මේ පුද්ගලයාගෙන් වැඩ ගන්නවා. එක දවසක බාර දෙනවා මේ ගෙදර කටයුතු බලා ගන්න ගමනක් යනවා. බලා ගන්න දවසේ
ගමනක් යන සිටුපුත්‍රයාගේ ගමන පිළිබඳව සැලවෙච්ච හොර කණ්ඩායමක් ඇවිල්ලා මේ ගේ වටලනවා. කාලකන්ණි කියන නමින් ඒ නාමකරණය වෙච්ච මේ පුද්ගලයා දැනගන්නවා කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා ගේ බිඳින්න. ඔවහා අවදි කරනවා රාත්‍රියේ ආ සේවක පිරිස වීණා වාදනය කරනවා සද්ද බද දානවා එකම අල කලංචියක් නිරූපණය කරනවා මේ ඇතුලේ. මේක මේක සවන වැකෙන හොරු රංචුව පලා යනවා. පහුවදා මේක කතාපුවතක් බවට පත් වෙනවා කාලකන්ණිගේ වික්‍රමය. ඒ පුද්ගලයාගේ වික්‍රමය. සල්සපුනා නිල්මානිල් කුමුදු සමන් මල් අතරේ සුවඳ මල් ගැන අපි කතා කරන්න හරි ආසයිනේ. මේ සුවඳ මල් අතර කිඩාරම් මල අපිට අප්‍රිය මලක්නේ. ඒකෙත් සුවඳ විහිදෙන අවස්ථා තියෙන්න පුළුවන්නේ. මේ සමාජ විවිධත්වය පිළිබඳව වඩා වැදගත් කතිකාවතක් මේ ගීතය නිරූපණය කරනවා. ඇත්තටම මේ මම මේ සමාජ විවිධත්වයේ අපි ආබාධ සහිත පිරිස මේ සමාජ විවිධත්වයේ වඩා සංකීර්ණ කොටසක්. සංකීර්ණ විවිධත්වයක් නිරූපණය කරන කොටසක්. ඔබ කල්පනා කරයි මේ මිනිස්සුන් මේ හැම තැනම මේ මිනිස්සු ගාව ගන්නේ. ඔව්. මම මොකද මේ මිනිස්සුන්ගේ පසුබිම කතාව තවත් සිහිනයක දිගහැරෙන්නේ නැති වෙයි කියලා මට අවිශ්වාසයක් තියෙනවා. දිගහැරුණෙත් නැහෙනි. ඒ පිළිබඳව ඇතිවෙච්ච පූර්ව කතනය මත මට යුතුයකමක් තියෙනවා කරන්න. මේ සමාජ විවිධත්වය ඇතුලේ මේ මිනිසුත් මිනිස්සු මේ අතර ඉන්නවා දක්ෂයින් නිර්මාණකරුවන්. දෙනෙත් නොපෙරණි දෙසවන් නැසෙන මේ ලෝකෙ වෙනස් කරේ ඔය ඇල්බර්ට් අයින්ස්ටයින්ලා තෝමස් අල්වා එඩිසන්ලා ඇතුළු මේ අතිශය විද්‍යාත්මකව මේ ලෝකෙ වෙනස් කරපු හැම මිනිස්සෙකුට ප්‍රශ්නයක් තිබුණා මහේශායි. ප්‍රශ්න ඉස්කෝලවලින් එළියට දාපු අය එක්ක මානසික වශයෙන් විවිධ දුබලතා තිබුණා. චූටි චූටි ඉගෙනුම් දුබලතා තිබුණා. මේ ඉගෙනුම් දුබලතාසේ එයා කරපු පරේෂණවල ප්‍රතිඵලයක් තමයි මේ ලෝකේ නවමු තාක්ෂණය. ඔය ඇස් දෙක පේන මිනිස්සු ග්‍රහණය කරගන්නේ. කන් දෙක ඇහෙන මිනිස්සු වහන්නේ. අතපය තියෙන මිනිස්සු අඩිය තියන්නේ. ඔය මොන මොන හරි අරුබුද තියාගෙන ලෝකේ වෙනස් කරපු මිනිස්සුන්ගේ ලෝකෙක කියලා මම කියන්නේ. ඒ ලෝකයේ ඇතුලේ මේ මිනිසුන්ට යම්කිසි වටිනාකමක් හොයාගන්න දුන්නේ නැත්නම් මේ ලෝකේ මේ මිනිස්සු ස්වයංව ඇතිවෙච්ච අභිප්‍රේරණයන් හරහා ස්වයං පෙළඹීම් හරහා ස්වයං ප්‍රජානන ශක්තියින් හරහා මේ මිනිසුන් ලෝකෙට ලෝකයක් හැදුවා. තමන්ගේ ලෝකය අභිභවාගයේ ලෝකෙට ලෝකයක් හැදුවා. එහෙම මිනිස්සු අතලොස්සයි ඉන්නේ. මේ මිනිසුන්ට තමයි අපි ප්‍රතිභාවන්තයින් කියලා කියන්නේ. හැබැයි ඒ gifted and talented ලා හැමතැනම නැහෙනේ. මේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට ලෝකයක් හදන්න අපේ ආකල්ප සංවර්ධනය වෙන්න ඕන. අරත් එක තැනක තියෙනවානේ වීණාවේ මියුරු සරින් විහිරි සොර වැයෙනවා. සුපෙම් හැඟුම් දුගීලයිත් උපද්දවනවා. මේ අයගේ හිත ඇතුලේ ලස්සන ටෝන් තියෙනවා. ඒ ටෝන් වලට ඉඩක් නැහැ මේ වේදිකා ඇතුලේ. සාපේක්ෂව ගත්තොත් අඩු වැඩි වශයෙන් ගත්තොත්. ඒ ජීවිත මේ සමාජයට ප්‍රගමනයක් කරන්න ඒ ජීවිත මේ ශ්‍රම බලකායට වඩාත් ප්‍රශස්තරත දායක කරන්න තියෙන එකම බාධාව ඒ අයගේ ආබාධය නෙවෙයි. කිඩාරම්මලේ සුවඳ දිගහැරෙනවා නම් ඒ සුවඳ විසිතුරු ලෙස මේ සමාජයට ලබලා දෙන්න අවශ්‍ය ප්‍රතිපත්තියේ අඩුවක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රතිපත්ති හදන මිනිස්සු මේ ලෝකෙ ගැන දන්නේ නැහැ, හදාarලා නැහැ, පරිශන නැහැ. හරි. එහෙනම් මම කියන්නේ මේ මිනිස්සුන්ගේ දැන් අපි කතා කරනකොට කෙන් කියන්නේ තාරකා විද්‍යාඥයා ස්පේන් නැති කෙනෙක්. එතකොට ඔබ කියවන ජෝන් මිල්ටන් එංගලන්තයේ අන්ධ කවියා. ඔහු ලොස්ට් ඔහුගේ ජීවිතය අන්තර්කාලීනව අකාලේ අන්ධ වුණා. දෙනෙත් අන්ධ වුණා. ඔහු ලිව්වා ලොස්ට් පැරඩයිස් කියලා ජීවිතය අනාතයි කියලා පොතක්. මම දන්නේ මේක හරියටම මේ සිංහල විවහාරය. අන්තිමට ඔහු ජීවිතේ පුනරුත්ථාපනය හරහා දිනාගත්තා. ඔහු ලියනවා රීගෙන් පැරඩයිස් කියලා පොතක්. ඒක කියවන්නේ කවුද? ඇස් දෙක පේන මිනිස්සු. ඒකේ පණ්ඩරය ලබා ගන්නේ කවුද? ඇස් දෙක පේන මිනිස්සු. නෙක් කියන අතපය වකුඩු වෙච්ච මිනිහ ලෝකෙට දායාද කරපු ප්‍රශස්ත දායාදස්සේ කෙලින් හිටගන්න කතා කරන්නේ කාටද? ඇස් දෙක පේන කන් දෙක ඇහෙන අතපය තියාගෙන වැඩ නොකරන මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට ආලෝකයක් කරන්න නම් මේ ලංකාව ඇතුලේ ඒ වගේ මිනිස්සු බිහි කරන්න නම් අපි කිව්වේ තෝමස් අල්වා එඩිසන් ගැන කතා කරාට කරුණානන්ද ගැන කතා කරන මේ පාසල් විෂයමාලාවක් අපිට නැත්තේ. ඇයි? ඒ නැති ඉතිහාසය අපි ගැන කොහොමද කතා කරන්නේ? එහෙම මෙහෙන් අතරින් පතර හොයාගත්ත තවත් විදේශිකයෙක් කියලා කතා කරයි. මං කියන්නේ මේ අපි නිර්මාණය කරන අපි බලාපොරොත්තු වෙන පීවි ශ්‍රී ලංකාව ඇතුලේ අපේ මිනිසුන්ට ඉඩක් නිර්මාණය කරන්න ප්‍රතිපත්ති සම්පාදකීනි නිර්භීතව ප්‍රතිපත්ති හදන්න ඉගෙන ගන්න පරේෂණ කරන්න. ඒ අයට අවස්ථාවක් දෙන්න. ඒ අය ළඟ හොඳ හොඳ ටෝන් තියෙනවා. ඒ ටෝන් ශ්‍රමයට දායක කරගන්න එක එක විදිහවලට ආකෘතියින් තියෙනවා. ඒ ආකෘතියින් ශ්‍රම බලකායට
බරක් නොවන මිනිස් හැටියට මේ ලෝකෙට බිහි කරන්න ඒ මිනිස්සුන්ට අවශ්‍ය අවස්ථාවන් ලබලා දෙන්න මේ මිනිස්සුන්ගේ ආබාධයට පයින් ගහන්න එයාට සාප කරන්න එයාට බෑ කිය කිය තවත් ඒ අයව ඇදගෙන යන්න එපා තවත් පාප කර්මයක් හැටියට ඒකයි මට කියන්න තියෙන්නේ හිඩාරම් මලේ පවා සුවඳ දිගහැරී ප්‍රසන්න උතන කවුද හිඩාරම් මල කවුද කුමුදු මල කුමුදු මල මේ ලෝකෙ නියෝජනය කරන අතපය තියෙන S2 පේන මිනිස්සු කියලා යයි විශ්වාස කරනවා කිඩාරම් මල අපි වගේ මිනිස්සු නෑ ප්‍රසන්න කවදාවත් නෑ මේ සමාජයේ නියෝජනය කරන අපි වගේ මිනිස්සු එහෙම වෙන්න එපා ප්‍රසන්න එහෙම හිතන්නත් එපා මට නම් ඔබ ඇත්තටම හැමදාම සුවඳ සමන් මලක්ම තමයි මගේ අතින් අල්ලගන්න එහෙම හිතන්න එපා මේ මං ඇල්ලුවේ ඔබේ මුළු සමස්ත ජන ප්‍රජාව අනාගතේ පොත්පත් වලට එහෙනම් එහෙම එහෙම ලියවෙන්න දෙන්න එපා සාහතිකයෙන්ම පොත්පත් වලින් කියව ගන්න දේ ජීවිතේට එකතු කරන්න මම ඇල්ලුවේ ඔබේ මුළු සමස්ත ජන ප්‍රජාව ඔබ සුවඳ හමන රෝස කුසුමක් වගේ සුවඳ සමන් පිච්ච වැලක්ම තමයි ඒක හිතේ තියාගන්න අපි යමු සින්දුවට අපි යමු ගීතේ Thank you.
ගීතය ගායනා කළේ සුමේද බණ්ඩාර අපේ විෂන් සංගීත කණ්ඩායමේ තවත් ඉතාමත්ම දක්ෂ සාමාජිකයෙක් මම හිතනවා ගීතය පුරාවටම තිබුණ සංවේදී හැඩතල ඉතින් මං හිතන්නේ දැස්ස නොපෙනුනාට ඔබ යම් කිසි ආබාධයකින් පෙළුනාට ඔබේ කිසියම් අඩුවක් ඔබ සතුව තිබුණාට මම හිතන්නේ අපේ සාරවත් සමාජය බහුතරය ගන්න බෑ සාරවත් සමාජය කවදාවත් ඔබ කිඩාරම් මලකට ගලපයි කියලා. ඉතින් ඒ නිසා මම ඒකයි ප්‍රසන්න ඔබට කිව්වේ. ඔබ සහ ඔබ නියෝජනය කරන මේ අපේ සහෝදරයෝ හැමදාමත් අපිට සමන් මලක්ම වෙන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. මහේෂයි මම කිසිම රාජ්‍ය රෝණ සංවිධානයක ආබාධිත භාවය රස්සාවක් හැරිට කරන කෙනෙක් නෙවෙයි. මම කිසිම රාජ්‍ය රෝණ සංවිධානයකවත් ආබාධ සහිත භාවය ව්‍යාපාරයක් හැටියට කරන කෙනෙක් නෙවෙයි. මම බලාපොරොත්තු වෙන ඔබ මට දුන්නා වගේම ශක්තිමත් සමාජත්වයක්. ඒ ශක්තිය ඒ පිරිපුන් අවංක නිහතමානී මිනිසුන්ගෙන් හම්බෙන ශක්තිමත් අත්වැල ඇතුලේ අපි මිනිස්සු පණ ගහලා ජීවත් වෙයි. සාහතිකෙම්ම. මේලාවේ මේ මොහොතේ ගන්න පුළුවන් නම් ඔබට දෙන්න පුළුවන් නම් ගන්න පුළුවන් නම් ඔබ වගේ අයට තමන්ගේ දෑසින් දෙකෙන් එකක් දෙන්න පුළුවන් තරම් හිත හොඳ ජනතාව මේ අපේ ඉස්සරහා ඉන්නවා. විජේ මාලනීවත් නොදුටු දර්ශනයක් මේ සමීප කැමරා ශිල්පීන් අපි දෙන්නගේ මේ ගීතේ සොයාම අතරවාරි ගත්තා නම් එහෙම විජේ මාලනීවත් බලාපොරොත්තු නොවන පසුබිම් දර්ශනයක් මේ ගීතේ දර්ශනයක් හැටියට නිරූපණය වුණා කියලා මම විශ්වාස කරනවා මහේෂයි. ස්තුති සත්තකෙම්ම. මට දෙන්න පුළුවන් නම් මගේ ඇස් දෙකෙන් එකක් ඔබ ගන්න. මේක මේ වැඩසටහනකට අතිශෝක්තියෙන් කියන එකක් නෙවෙයි. පුළුවන් කමක් තියෙනවා නම් ගන්න. මම දෙන්නම්. බොහොම ස්තුතියි. ගන්න බෑ. හා. දෙන්න පුළුවන් තැනක නෙවෙයි මගේ ස්වයි පද්ධතිය තියෙන්නේ. ඒක හරි. ගන්න පුළුවන් තැනක නෙවෙයි. නේද? ගන්න පුළුවන් තැනක නෙවෙයි ඒක තියෙන්නේ. එහෙම ගන්න පුළුවන් තැනක තිබුණා නම් මම හිතනවා මට කලින් ඔබේ ආදරණීය පෙම්වතිය ඔබට ඇහැක් දෙනවා. මගේ පෙම්වතිය මට ඇහැක්. සාහතිකම්. ඇගේ ඇස් දෙකෙන් දකින් දේ සහ මගේ විඥාන මෙහෙට බද්ධ කරන පණිවිඩය මට හරි වැදගත්. ඒක හරි. අපි අපේ ඊළඟ ගීතයට යනවා. අවුවට වැස්සට හුරු මිනිසුන්නේ මේ කයිවෝඩිනිස් මහත්මයා ගායනා කරන ගීතයක්. මේ ගීතය අපේ 9 වෙනි ගීතය. ප්‍රසන්න මොකක්ද අපිට දෙන පණිවිඩේ? ඔව් මම විශ්වවිද්‍යාලේ කැලණි මගේ කැලණි විශ්වවිද්‍යාලේ මගේ විශ්වවිද්‍යාලේ පළවෙනි විශ්වවිද්‍යාලේ පළවෙනි උපාධිය ශාස්ත්‍රපති සාමාන්‍ය උපාධිය මම අද මගේ තුන්වෙනි උපාධියට පාඩම් කරන අතර වාරේ මගේ විශ්වවිද්‍යාලේ අද මම නිසාම මේ ඇක්ටිවිටි බේස් ඇසයින්මන්ට් එකක් කල් දාගත්තා. සුදිමන්ත වෙනවා විවෘත විශ්වවිද්‍යාලේ නාවල් ශාඛාවටත් මම ඒ නිර්මිත පියවර මං වෙනුවෙන් ගැනීම ගැන මම කැලණි විශ්වවිද්‍යාලේ ඉන්නකොට මහේෂයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයට බද්ධව හිටපු කෙනෙක්. ඒක අතර මෝනිච්චාවටවත් ප්‍රෝඩාවකටවත් නෙවෙයි. ඔබ වගේම අව්‍යාජ හැඟීමකින් මේ රටේ හැම සිතවිල්ලක්ම සමාජවාදී මනෝභාවයක නිර්මාණය වී යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ හැම දෙයක්ම තුලනය කරගන්න පුළුවන් මනෝභාවයක අපේ මිනිස්සු හිටගන්න ඕන කියලා විශ්වාස කරනවා. ඒක එහෙම නෑ තමයි. නමුත් මේක ඇතුලේ කාල් මාක්ස් අපිට උගන්වපු දර්ශනයක් තියෙනවනේ. ඒක ඊට කලින් අපිට බුදුහාමුදුරුවෝ ඉගැන්නුවා. ඒක පැත්තකින් ගෝත්‍රික ක්‍රියාවලිය ඇතුළ මනුස්සෙ මේ සේපියන් ගිහිල්ලා සේපියන් ගිහිල්ලා පරිණාමය වෙච්ච අපි ගෝත්‍රිකවාදය ඇතුළේ මේ සමාජ පන්ති තිබුණේ නැහැ. අපිට මාක්ස් උගන්වන්නේ පන්ති පරතරයේ තියෙන අර්බුදය, පීඩාව. පීඩකයා සහ පීඩිතයා. ඔබත් මමත් හැමදාම පීඩාවට පත්වන්නන්. පීඩිතයෝ අනිවාර්යෙන්. පීඩාවට පත් කරන්නන්ගේ පන්තිය වෙනම ඉන්නවා. අඩු වැඩි වශයෙන්. මේ අය
මේ අපේ සමාජය ඇතුලේ මේ පරිණාමයේ සිද්ධ වෙද්දි කාලයක් වහල් හිමියාසා වහලා වුණා මේ අපේ සමාජ පන්ති. තව කාලයක් රදලයා සහ ප්‍රවේණි දාසයා හැටියට. අද වෙනකොට ඒක නිර්ධන සහ කම්කරු ධනේශ්වර සහ කම්කරු පන්ති හැටියට අපි අර්ථ නිරූපණය වෙනවා. මේක ඇතුලේ අපේ ශ්‍රමයේ මිනිස්සු කොල්ල කනවා. ධනවාදීන්. ඒ අය අපවත් අපේ ශ්‍රමයේත් සල්ලි තියෙන මිනිස්සු මුදලට ගන්නවා. තුට්ටු දෙකට අරගෙන මිලියන ගණන් වලට විකුණනවා. මේ සමාජය ඇතුලේ මේ සමාජ ක්‍රියාකාරකම් වලට දහඩියේ කඳුළු හෙලන මිනිස්සුන්ගේ ජීවිත වලට වටිනාකමක් ලැබෙන ලෝක පරිපාලනයක් කවදානම් ඉස්මතු වේද අපිට දකින්න. ඔයාටයි මටයි මෛත්‍රී බුදුහාමුදුරුව වෙනකම් මේ කතාව කී කී ඉන්නේ සිද්ධ වේද මහේෂයි. මේ සමස්ත සමාජ ක්‍රියාවලිය ඇතුලේ මොනවා හරි වෙනසක් අපිට ගීතයකින් හරි කරන්න පුළුවන් නම් මේ ගීතය ඒ වෙනසට යම් දායකත්වයක් සපයනවා. ශක්තිමත් සමාජවාදී නායකයෙක් කවදාවත් අනුන්ගේ ශ්‍රමයෙන් තමන්ගේ නම් ගහ ගන්න නායකයෙක් වෙන්නේ නැහැ. පිදෙල් කැස්ට්‍රෝ එයා මැරෙන්න කලින් එයා කියුබාවේ අගමැති වෙනකොට ඔහු කිව්වේ කියුබාවේ නායකයා වෙනකොට ඔහු කිව්වේ මේ මිනිස්සුන්ගේ සල්ලි වලින් මේ පාරවල් වල ගොඩනැගිලි වල මගේ නම ගහන්න එපා කියලා. 40 සරින් පස්සේ අපේ රට පරිපාලනය කරේ ඔයාගේ මගේ අම්මලා අප්පච්චිලා නෙවෙයිනේ. ඇංගලි වලින් ගණන් කරන්න පුළුවන් පවුල් කීපයක් තමයි මේ රට පාලනය කරේ. මේ රට අද යම් දිශානිදීකට ගිහිල්ලා තියෙනවා නම් මේකේ සුබවාදී කාලීන ප්‍රවණතා තියෙනවා. 31 අවුරුදු යුද්ධයේ ඊටම ශස්ත්‍රීක ලෙස ජය ගැනීම. කේදාන්ත තිබුණත් එහෙම තමයි යුද්ධක. අවසාන වශයෙන් අපි ඒ ජයග්‍රාහී මංමාවත් ඇතුලේ ගමනක් කල්පනා කරමින් හිටියා. සාපේක්ෂව 40 සරින් පස්සේ ඔය අඩවැඩි වශයෙන් ගුණපාලලා සිරිසේනලා ආව තමයි. හැබැයි මේ රට පරිපාලනය කරේ අතින් ගණන් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් ඇඟිලි පවුල් කීපයක්. අපේ රට අද යම් කිසි දිශාවක් කරා ගමන් කරනවා නම් ඒ දිශාවකට වග කියන්න ඕනේ කණ්ඩායම්. ඒ අපි විශ්වාස කරනවා අපේ දිශාව අපේ අහිංසක මිනිස්සුන්ගේ නම් ලියවෙන නම් කියවෙන ඒ මිනිස්සුන්ට වටිනාකමක් නිර්මාණය කරන එයාගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන එයාගේ ශ්‍රමය තමන්ගේ නමකට ගලපගෙන බෝඩ් ගහගන්නේ නැති ලෝකයක් අපේ දරුවන්ට හෙට දකින්න ඒ ලෝකය වෙනුවෙන් නිර්මාණය වෙච්ච මේ ගීතයට මම හරි කැමතියි මහේෂ් අයියා. මට විශ්වවිද්‍යාලේ මතක් වෙනවා මම ඉගෙන ගන්නට වඩා කරේ මේ දේවල් තමයි. ඒ කතා පුවත්ම තමයි මගේ ජීවිතේ ශක්තිය බවට පත් වෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්නත්. හොඳයි ඒ ප්‍රසන්න වික්‍රමසිංහ ඔහුගේ මතවාදය. අනේ සමා වෙන්න. අපි ශ්‍රී ලංකාවේ බෞද්ධයෝනේ මුරදාස සමරසේකර මහත්මයා කිව්වනේ අපි අපිට මේ මාක්ස් උගන්වන්න ඕනේ නැහැ කියලා සමාජවාදී අපි උපන්ගේ සමාජවාදියෝ. මොකද මේ අර මං ඉස්සලා කිව්ව හය බලවේග හයත් එක්ක අපි ඔක්කොම කරේ සාමූහිකව. අපේ අස්වැන්න නෙලාගත සාමූහිකව අත්තම කරේ සාමූහිකව විවාහයත් සාමූහිකයි. මේ හැම දෙයක්ම සාමූහිකයි. මේ සාමූහික ක්‍රියාකාරකම් කඩාකප්පල් කරපු විජාතිකීන්ට අපිට බැනබැන ඉන්න නෙමෙයි තියෙන්නේ. ගැළපෙන විදිහට මේක සොදේශීකරණය කරගන්නේ අතීත අත්දැකීම් අපේ පරිපාලකගේ උදාහරණ හැටියට ගන්න කියලා. නිර්භීත පියවර ගන්න කියලා. සහෝදරයෝ තරහ වෙයි, යාළුවෝ තරහ වෙයි, මගේ අය තරහ වෙයි, වෙනස් වුණොත් ප්‍රශ්නයක් ඇති වෙයි. මෙහෙම හිතලා මේ ලෝකේ වෙනස් කරන්න බෑ. මේ රට වෙනස් කරන්න බෑ. නිර්භීත පියවර හරහා විතරයි ඒක කරන්න පුළුවන්. අභීත පියවර හරහා. ඒක ලෝකේ ලියවෙන පියවරක් බවට පත් වෙයි. හොඳයි අපි සමූහ ගායනයක් හැටියටයි මේ ගීතේ වැඩසටහනට එකතු කරන්නේ. ඒ නිසා ආරාධනා කරනවා සියලුම දෙනාට. ඒ කියන්නේ අපේ අද ගායන වෘන්දයේ හිටපු සියලු දෙනාටම මේ ගීතේ ගායනා කරන්න කියලා. ඔව්වට වැසසට පුරු මිනිසුන්නේ දැත විරිජෙනි රටවල් දෙගුඩේ ඒ මිනිසුන්ගේ මොළගම වෙනුවෙන් මොන රජවරුගේද සුදු කුටි දෙගුඩේ
දාගත් මහවැව් කලානිකේතන නුඹලා දැතිනි මිහිමත වැවුනේ ඒ නුඹලාටයි මේ දරුවන්ටයි මොන රජමදුරිද දොරටුවරුනේ මොන රජමදුරිද පත් පත බිදුනේ අවට වැසසට පුරු මිනිසුන්නේ දැතේ විරිජෙනි රටවල් නෙගුණේ ඒ මිනිසුන්ගේ මළගමරිනුයි මොන රජවැදුරේද සුදු කොටි නැගුණේ සැප විඳිනට රජදරුවන්හට නුඹලා දැතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැකගන්නට මොන රජදරුවද පැලකට වැඩියේ මොන රජදරුවද පැලකට වැඩියේ අවට රැසසට උළු මිනිසුන්නේ දැතේ විරියෙනි රටවල් නෙගුණේ ඒ මිනිසුන්ගේ මල් ගම වෙනුවෙන් මොන රජ මැදුරේද සුදු කොටි නෙගුණේ වැඩසටහනේ අවසාන ගීතයත් එක්ක එකතු වෙන බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ වෙනකොට ගීත නමයක් අපි රසවින්දා අද අපේ සිහිනේ කිරය වැඩසටහනට ගීත තෝරන්න අපි ආරාධනා කළේ ඔහු කැමති ගීත 10 රැගෙන එන්න අපි ආරාධනා කළේ ප්‍රසන්න වික්‍රමසිංහ ඔබ දැන් ඔහුව හොඳින් හඳුනනවා මම නැවතත් ඒ සම්බන්ධව කතා කළ යුතු නැහැ ඉතින් එතුමා ඉතා විශිෂ්ට ගීත 10ක් රැගෙන විත් අපිට විවිධ සමාජ කාරණා මතු කළා අතිශය සංවේදී කාරණා වගේම ඒ වගේම අපි පුළුල් වශයෙන් සිතා බැලිය යුතු සමාජ කාරණා ඒ ගීත විග්‍රහය තුල තිබුණා. 9 වෙනි ගීතයේ 10 වෙනි ගීතයේ සඳ හිරුතරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ. මේ සම්බන්ධව කතා කරන්න ඉස්සෙල්ලා මම කැමති ප්‍රසන්න අපේ අනුග්‍රාහකත්වයේ දක්වන අපේ සාදර අනුග්‍රාහකයෝ පියෝඩේල් කිරිතේ නිෂ්පාදනය කරන සමාගම තප්පර 30න් කිරි එකක් හදාගන්න පුළුවන් කියලා ඔබ මට දැන් කිව්වා. අන්දයට හරි ලේසි ලේසි නේද ටිකක් සාපේක්ෂව ගත්තොත් ඒක ඔව් නේ ඔව් කහට කෝපය හදාගන්න පුළුවන් නම් මේක ලේසි ලේසි නේද හොඳයි ඒ නිසාම අපි අපේ සාදර අනුග්‍රහයකින් විසින් දෙන ත්‍යාගි පාසලයක් තියෙන ඔබට මෙන්න ඔව් මේක ඔබ යතේ තියාගන්න මම අපහු නැවත ඔබෙන් ගන්නම් මේක අපි සඳුරට දෙනවා සඳුරගේ තාත්තට දෙනවා සඳුරට දෙන්න කියලා ඒ වගේම අපි අනිත් මහත්තයට දෙනවා අපේ සුමේද මහත්තයට දෙන්න චන්දසිරි ගමගේ මහත්මයා නේද හොඳයි ඒ වගේම අපිත් එක්ක ගායනයේදී එකතු වෙච්ච අනිත් මහත්වරුන්ටත් අපේ තෑගි පාසල් තියෙනවා ඒ අයටත් අපේ වැඩසටහන නිමා කරලා යනකොට ලැබේවි හොඳයි නෝ ඔබ දෙපළට බොහොම ස්තුතියි මේකත් අරයි යන්න පස්සේ වැඩසටහනෙන් පස්සේ අපි මහත්තයාට දෙන්න හොඳයි ප්‍රසන්න සඳ හිරුතරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ මේ කාටද කියන්නේ මේක නම් මේ අපි අපිටමයි කියාගන්නේ මිනිස්සුන්ට කිව්ව ඇති කියලා හිතුණා එහෙමද ඇත්තට මේ නෑ දැන් මේ මේ ගීතය ගත්තොත් මේ කේඩිකේ ධර්මවර්ධනයන් ලියව ගීතය නුවර කෙනෙක් එයා ඔව් මේ ගීතේ බැලු බැලුමට මේ මේ
මේ අර්ථය අපිට ගැලපෙන්න විග්‍රහ කරගත්තොත් එහෙම අපි ඔක්කොම ජීවත් වෙන්නේ මේ සම්මුති සත්‍ය ඇතුළේ මම කලින්ම කිව්වේ ඔව් එතන මට තියෙනවා ප්‍රසන්න වික්‍රමසිංහ කියලා නමක් ඒකට ඒක ශරීර කූඩුවකට දාපු නමක් නේ මේක ඉතින් දැන් මගේ අතපය ඔයක් හරි ලෙඩ රෝගෙකින් එක එක ගැලවලා දැම්මොත් එහෙම එකින් එක අවයව ප්‍රසන්න වික්‍රමසිංහ කියන ඒ සම්මුතිය මෙතන නැති වෙලා යනවා ඔව් හැබැයි මේ සම්මුතිය ඇතුළේ දැනට මම කියන්නේ උත්පත්තිය ලැබන්නේ මනුස්සයෙක් හැටියට වුණත් දෘශ්‍යබාධ සහිත කෙනෙක් හැටියට මම ආබාධ සහිත පුද්ගලෙක් තමයි ප්‍රසන්න වික්‍රමසිංහ තමයි හැබැයි අපි මේවා හැමෙන් කපලා අයින් කරොත් එහෙම එකින් එක අන්තිමට ප්‍රසන්න වික්‍රමසිංහ කියලා කෙනෙක් මෙතන නැති වෙනවා සමානයි ඔබතුමාටත් එතකොට පරමාර්ථ සත්‍ය ඇතුලේ අපි ඔක්කොම අම්බලමින් අම්බලමට මාරු වෙනවා විවිධ මුහුණු වලින් අද මනුෂ්‍ය වෙෂයෙන් හෙට සමහර විට වෙනත් සත්ව වෙෂයකින් තිරිසන් වෙෂයකින් අඩු වැඩි වශයෙන් මේ අම්බලම් වලදී අපි පුරවගත්ත ප්‍රමාණයට තමයි මේවා අපි අරගෙන යන්නේ එහෙම බලද්දී පරමාර්ථ සත්‍ය ඇතුලේ අපි ඔක්කොම ඇත්තටම මං හිතන්නේ ආබාධිතයි කියලා සම්මුති සත්‍ය ඇතුලේ මට තියෙන ආබාධය ඔබට පේනවා මේ ප්‍රේක්ෂකාගාරයේ ගොඩක් අය මම මාතක එකඟ වෙයි බොහෝ අයට තියෙන ආබාධයන් නිරූපණය වෙන්න කාලගත වෙනවා තේරුම් ගන්න සහ හඳුනගන්න කාලගත වෙනවා පස්සේ තමයි මතක් වෙන්නේ මේ ඇත්තටම මම ආශ්‍රය කරේ මොන ආබාධයක් තියෙන කෙනෙක්ද කියලා අඩු වැඩි වශයෙන් මේ සමාජය හැම කෙනෙක්ම ආබාධ සහිතයි පරමාර්ථ සත්‍ය ඇතුලේ වෘත්තිමය වශයෙන් ආබාධ සහිතයි ආකල්පමය වශයෙන් ආබාධ සහිතයි ප්‍රතිපත්තිමය වශයෙන් ආබාධ සහිතයි ඉන්ද්‍රියමය වශයෙන් ස්නායුමය වශයෙන් මානසික වශයෙන් ආබාධ සහිතයි පරමාර්ථ සත්‍ය ඇතුලේ අපි නම් මාරු කර කර අම්බලංගානේ ගිහිල්ලා අපි හොයාගන්න ලෝකයේ ඇතුලේ අපි ජීවත් වෙනවා නොමැරි ජීවත් වෙනවා අතරතුරේ නොමැරි මැරේ අර මලවුන්ගේ අවුරුද්දා කියවම මේ ඉදිරිවිල සරචන් මහත්මගේ කතාවක් තියෙන්නේ ආවොත් යන්න බැරිය නොගොස් ඉන්න බැරිය මෙලවැත්තේ යෑම එම් පමණි මේම ලෝකේ අපි හතර දිබ්බාගේ අම්බලංගානේ කැරක් කරක ඉන්නවා ඔබ යෝජනා කරනවා මේම කැරකෙන අම්බලංගස්සේ ඔබ මිනිස්සුන්ගේ දුක නිවන පින්තාලයක් වෙන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න සංවේදීව තේරුම් ගන්න දුකටපත් වෙච්ච මිනිස්සුන්ට ධනාත්මක ඉසව් වලට පාවසවන්න උත්තේජනයක් වෙන්න එතකොට ඔබට ගෞරවනීය අම්බලම් මුණ ගැහි මේක ඇතුලේ අපි ඔක්කොම ආබාධ සහිතයි අපිට හිනා වෙන මිනිස්සුන්ට ගැන අපි කල්පනා කරද්දී ඇත්තටම අපිට ඇඬෙනවා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බලනකොට ඒ මිනිස්සුන්ගේ ආබාධිත තත්ත්වයන් දිහා බලනකොට පරමාර්ථ වශයෙන් මේ ප්‍රේක්ෂකාගාරය රික්තකයක් වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායමක් මාධ්‍යමය පැත්තේ ඉන්න ඔබ ඇතුළු මේ කණ්ඩායම සෞන්දර්යාත්මක විද්වත් කතිකාවක් සාමාන්‍ය මහ පොළොවේ මිනිහටත් දැනෙන විදිහට නිරූපණය කරන වේදිකාව අපිට මාධ්‍ය සන්දර්භය ඇතුලේ මුණු නැගසුණු රික්තකයක් ඒ නිසා තමයි ඔබ එක්ක මේ සහ සුවිශාල පිරිසක් ඉන්නේ මේ කණ්ඩායම එක්ක මම ප්‍රාර්ථනා කරන්නේ මේ පූජනීය සත්‍ය අර පරමාර්ථ සත්‍ය ඇතුලේ එකම ධර්ම මණ්ඩපයක අපි මුණ ගැහෙන්න ඕන කියලා ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අද මට අත දුන්න ඔබත් ඔබ සහ මම නියෝජනය කරන මේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ මගේ හිත මිත්‍ර ගරු අමාත්‍ය කෙලිරම කළමැතිතුමා ලේකම්තුමා ඇතුලේ කණ්ඩායමත් ඔබේ කාර්ය මණ්ඩලයත් සහ මගේ මේ පරමාර්ථ සත්‍ය ඇතුලේ අපි මේ ගමන යන මගේ සංගීත කණ්ඩායමේ කළමනාකාරතුමා ජෝර්ජ් හෙටියාරච්චි මානව හිතවාදී ඒ ඩුබයි රටේ සේවය කරන මානව හිතවාදී ඇතුළු සූම් කණ්ඩායම ඩුබයි රටේ සහ අපිට අත දෙන හැම කෙනෙක්ම හැම සත්පුරුෂයෙක්ම එකම ධර්ම මණ්ඩපයක මුණ ගැහෙන්න කියලා මේ ප්‍රේක්ෂකාගාරයේ හැම මිනිසෙක්ම එක්ක ඒ ධර්ම මණ්ඩපයකදී මේ නොමරණ ජීවිතය නිවන කරා සම්ප්‍රාප්ත කරගන්න ස්වර්ග මොක්ෂ සම්පත්තිය ලබන්න කැමති මුහුණුවරකින් මේක වඩා සුපේෂල ශික්ෂාකාමී අවසානයක් බවට පත් කරගන්න අත්වැලක් සපය ගන්න මේ අම්බලම් පාවිච්චි කරන්න අපි එකම තැනක මුණ ගැහෙවා කියන ඒ සිහිනේ තමයි මගේ ජීවිතේ මේ සිහිනේ කිරෑ වැඩසටහන ඉදිරි කරන්න පුළුවන් අවසාන හිණය
ඒ වගේම මහේශාය විශේෂයෙන්ම අපේ සංගීත කණ්ඩායමට අතහිත දෙන හැම කෙනෙක් විශේෂයෙන්ම මධ්‍යම පළාත්කරුවා ආණ්ඩුකාරතුමා ඒ වගේම මේ මේ ඩ්‍රෝවින් එක අපිට ඇඳලා දුන්න CCB දිගනායතනයේ මිහිරමැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේම අපි වත්වැල් අල්ලන කසුන් පුෂ්පකුමාර අපේ මිත්‍රයා ඒ වගේම මේ ජයසිරි අපිට ලොකු කණ්ඩායමක් ඉන්නවා මේ හැම කෙනෙක්ම මේ ධර්ම මණ්ඩපයේ අපිට මුණ ගැහෙන්න ඕනේ පරමාර්ථ සත්‍යය ඇතුලේ ප්‍රසන්න මට තනි උත්තරයක් දෙන්න පුළුවන් හදවතේ ඇතුලේ හංගන් ඉඳපු ප්‍රශ්නයක් අහන්න අදරෑ මේ වැඩසටහන විකාශය වෙනවා ඔබ අහන්න මට ඇස් පේනවා කියලා නෙවෙයිනේ නෑ හෙට උදේ ඔබේ නෝනා මහත්තයාගේ තාත්තා එන්න කිව්වොත් පුතේ ගෙදර එන්න කියලා කිව්වොත් ඔබ යනවද මගේ බිරිඳගේ පියාගේ දියණිය මගේ බිරිඳ මං හිතනවා ඒ දුරකට නැමතුම එන්න ඕන මගේ බිරිඳට කියලා ඔව් ඒ ආවොත් ඔබ යනවද බිරිඳගේ ගෙදරට නෑ ඔබ ආවොත් යනවද කා බිරිඳ කිව් ඔ මම යනවා මම යනවා ඒ දවසට ආදරෙයිද මගේ බිරිඳ වෙනුවෙන් මගේ දවසට ආදරෙයි හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ අනඟ තරුණ බඹරු අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ සංහිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ අනඟ තරුණ බඹරු අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ මෙහෙන් චුත වෙනවා මෙහෙන් චුත වෙනවා එළඹ ගින් වැජ වෙනවා එළඹ ගින් වැජ වෙනවා කලක මෙහෙන් චුත වෙනවා කලක මෙහෙන් චුත වෙනවා එළඹ ගින් වැජ වෙනවා එළඹ ගින් වැජ වෙනවා සීමාවම වෙනත් වෙලා ආයෙත් මෙලවට වෙනවා එහෙම ගියත් කිසිම දිනක අපි මැරෙන්නේ නැ සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ අනඟ තරුණ බඹරු අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ හැරමිටියෙන් ඇවිදින්නෝ හැරමිටියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වී එන්නෝ අපට එරෙහි වී එන්නෝ හැරමිටියෙන් ඇවිදින්නෝ හැරමිටියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වී එන්නෝ අපට එරෙහි වී එන්නෝ සීමාමයින් කිසි කොටු ඒ කිසිවක් අපට නැති වැරදීමෙන් හුස්ම ගියත් අපි හඬන්නේ නැ සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ අනඟ තරුණ බඹරු අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ අනඟ තරුණ බඹරු අපි අමරවරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ